नमस्कार वेवा बुदुर्वनत समदा बुदुहिमि शरणयामि। नमस्कार वेवा दम्रुवनत समदा सदहम शरणयामि। नमस्कार वेवा संगरुवनत समदा महासंग शरणयामि। नमस्कार वेवा तुनुरुवनत समदाति शरण शरणयामि। साधु साधु साधु। අපට මේ දහම් මඟ කියලා දුන්න අපේ කාලේ කල්යාණ මිත්‍ර ගුරුදේවෝත්තම අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ මේ මොහොතේ ලෝකේ කොතැනක වැඩ සිටියත් අප සියලු දෙනාගේම ගෞරවනීය නමස්කාරය උන්වහන්සේ උදෙසාම වේවා. සාදු සාදු සාදු. අවට විහාරස්ථානවල වැඩවාසය කරන ගෞරවනීය මහා සංඝරත්නයේ නවසරයි ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, මේ පින්වත් පිරිස අද දවසේත් සූදානම වෙන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ සුන්දර මිහිරි ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්නට. අද දවසේ නොච්චයාගම විද්‍යාදර්ස විද්‍යාලීය ශාලාවක ඉඳලා මේ වර්සා කාලේ අපි එකතු වෙලා මේ සූදානම් වෙන්නේ සම්බුදු සුවඳ වස්සාන ධර්මදේශනාවක් හා සමග සම්බන්ධ වෙන්න. අපි විද්‍යාදර්ස විද්‍යාලයේ ඉඳලා විකාශනය කරන්න ඒ සිද්ධ කරන තුන්වෙනි වස්සාන ධර්මදේශනාව. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරනවා මේ ඉපදෙන මැරෙන සත්වයින්ට ඉපදෙන මැරෙන දුක නැති කරගෙන සසර දුක නැති කරගෙන අමා මහ නිවනකින් සැනසෙලා සංසාර දුකින් නිදහස් වෙන්න. අපි කෙරෙහි අනුකම්පාවෙන් ඒ බුදුරජාණන් වහන්සේගේ හිතේ හටගත් මහා කරුණාවෙන් අපිට දහම් දෙසනවා එකමක අරමුණකට. ඒ තමයි සම්මා සම්බුදු කෙනෙක් මේ ලෝකෙට පහළ වෙලා දහම් දේශනා කරන එකමක අරමුණ. ඒ තමයි සියලු සත්වයින්ව සසර දුකින් නිදහස් කරන්න. ඉතින් මේ සියලු සත්වයින් සසර දුකින් නිදහස් කරන අදහසින් දහම් දේශනකොට ඒ ධර්මය අහන සියල්ලෝම සසර දුකින් නිදහස් වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි මේක අහන දහමක් නෙවෙයි. මේ දහම අහලා පුරුදු කරන දහමක්. ඒ පුරුදු කරන කෙනා තුළ වැඩෙනවා ඒ ඒ ගුණ ධර්ම. අපි දන්නවා ශ්‍රද්ධා, සීල, ශ්‍රුත, ත්‍යාග,
ප්‍රඥා කියන මේ සීක බල ධර්මයන් වැඩෙනකොට ඒකේන හිමින් හිමින් මොකද වෙන්නේ බුදුරජාණන් වහන්සේ ගැන පැහැදීම ඇති කරගන්නවා ධර්මයේ ගැන පැහැදීම ඇති කරගන්නවා සංඝයා ගැන පැහැදීම ඇති කරගන්නවා හොඳට ගුණ දැනගෙන එයා පහදිනවා එයා පහදිනවා සසරේ කවදාවත් පැහැදුනේ නැති කෙනෙකුට ඒ තමයි පුද්ගලික වශයෙන් පහදින්ට ඉන්න එකම කෙනා පුද්ගලික වශයෙන් පහදින්න ඉන්න එකම කෙනා තමයි ගෞතම බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ ගුණ දැනගෙන කෙනෙක් පහදිනෝ බුදුරජාණන් වහන්සේ මේ මේ ගුණෙන් යුක්තයි මේ මේ ගුණෙන් යුක්තයි කියලා ගුණ දැනගෙන පහදිනවා කියනවා ඊළඟට ඒක නා පහදිනවා කියනවා පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ධර්මය ගැන බුදුරජාණන් වහන්සේගේ ධර්මය මේ මේ ගුණෙන් යුක්තයි මේ මේ ගුණෙන් යුක්තයි කියලා හොඳට දැන ඉගෙනගෙන ගුණ වශයෙන්ම තේරුම් අරගෙන එයා බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය ගැන පහදිනවා කියනවා ඊළඟට එයා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා ගැන පහදිනවා කියනවා ශ්‍රාවක සංඝයා මේ මේ ගුණෙන් යුක්තයි ශ්‍රාවක සංඝයා මේ මේ ගුණෙන් යුක්තයි කියලා ඒකේන බුදුරජාණන් වහන්සේගේ සංඝයා ගැන පහදිනවා කියනවා ඒතොල දැන් මෙයා තුල බුදුරජාණන් වහන්සේ ගැන පැහැදීම තියෙනවා ධර්මයේ ගැන පැහැදීම තියෙනවා සංගයා ගැන පැහැදීම තියෙනවා ඒ වගේම මෙයා ගිහි ගෙදර ඉන්නවා නම් එයා නිති පන්සිල් ආරක්ෂා කරගෙන උපෝසතේ සමාදන් වෙනවා පොයේ දවසට මෙයා පැවිදි කෙනෙක් නම් සාමණේර සීලය හරි උපසම්පදා සීලය හරි ආරක්ෂා කරගන්නවා ඒ අනුව එයා තුල සීලයක් රැකෙනවා එතකොට තිසරණයයි සීලයයි ආරක්ෂා වෙනවා එදිර යා තුල සෝතාපන්න වීම උදෙසා සෝතාපත්ති අංග පුරුදු වෙනවා මේ සෝතාපත්ති අංග පුරුදු කරන කෙනා සෝතාපන්න වෙනවා සෝතාපන්න වෙනකොට එයා තුල තියෙන සංයෝජන 10කින් 3ක් ප්‍රහාණය වෙනවා ඒ තමයි සක්කාය දිට්ඨිය යා තුලින් ප්‍රහාණය වෙලා යනවා ඒ වගේම යා තුලින් සීලබ්බත පරාමාස ප්‍රහාණය වෙනවා. ඒ වගේම යා තුල තියෙන විචිකිච්ඡාව ප්‍රහාණය වෙනවා. ඒතර සෝතාපන්න වෙනකොටම සංයෝජන 10න් 3ක් මුළුමනින්ම ප්‍රහාණයටපත් වෙනවා. මොනවද ඒ ප්‍රහාණය වෙන්නේ? සක්කාය දිට්ඨියයි විචිකිච්ඡාවයි සීලබ්බත පරාමාසයි කියන සංයෝජන තුන. උන සෝතාපන්න කෙනා මොකද ඉන්නේ ටික ටික පුරුදු කරනවා. එහෙම පුරුදු වෙනකොට ඔන්න එයා සකරදාගාමි වෙනවා. සකරදාගාමි වෙනකොට එයා තුල තියෙනවා සංයෝජන තව 7ක්. ඒ 7න් දෙකක් තුනී වෙලා යනවා. දැන් 3ක් ප්‍රහාණය වෙලා තියෙන මෙයා තුල තව දෙකක් තුනී වෙනවා කුඩා වෙනවා. ඒ තමයි මොනවද ඒ තමයි කාමරාග පටිග කාමරාග පටිග කියන සංයෝජන දෙක ප්‍රහාණය වෙන්නේ තුනී වෙනවා කුඩා වෙනවා අඩු වෙලා යනවා ඔන්න යා සකරදාගාමි වෙනවා සකරදාගාමි වුණාම ඉතුරු වෙන්නේ ඊළඟට අනාගාමි පියවර ඔන්න මෙයා ටික 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 පුරුදු කරනකොට එයා අනාගාමි වෙනවා අනාගාමි වෙනකොට සංයෝජන 10න් 5ක්ම ප්‍රහාණය වෙන මට්ටමට එනවා දැන් එතකොට සෝතාපන්න වෙනකොට සක්කාය දිට්ඨියයි විචිකිච්ඡාවයි සීලබ්බත පරාමාසයි ප්‍රහාණය වුණා සකරදාගාමි වෙනකොට කාමරාග පටිග තුනී වුණා අනාගාමී වෙනකොට අර තුනී වෙච්ච කාමරාග පටිගත් සම්පූර්ණයෙන්ම ප්‍රහාණය වෙනවා ඉතුරු නැතුව කාමරාග පටිග කියන සංයෝජන දෙකත්
ප්‍රහාණය වෙනවා. දැන් එතකොට එයා තුළ සංයෝජන 10ක් තියෙනවා. ඒකෙන් පහක්ම ප්‍රහාණය වෙලා. මොනවද අනාගාමී වෙනකොට ප්‍රහාණය වෙච්ච සංයෝජන? සක්කාය දිට්ඨිය, විචිකිච්ඡාව, සීලබ්බත පරාමාස, කාමරාග, පටිග. මෙන්න මේ සංයෝජන 10 එයා තුළ ප්‍රහාණය වෙනවා. සංයෝජන 5 එයා තුළ ප්‍රහාණය වෙනවා. ඊට පස්සේ දැන් එයාට ඉතුරු වෙලා තියෙන්නේ මහරහත් භාවයට පත් වෙන එක විතරයි. මහරහත් භාවයට පත් වෙනකොට මොකද වෙන්නේ? ඔන්න එයා තුළ තව ඉතුරු වෙලා තියෙනවනේ සංයෝජන 5ක්. රූප රාග, අරූප රාග, මාන, උද්දච්ච, අවිජ්ජා කියලා. මෙන්න මේ සංයෝජන 5ත් සම්පූර්ණයෙන්ම ප්‍රහාණය වෙලා යනවා. එතකොට එයා මහරහතන් වහන්සේ කෙනෙක් වෙනවා. එතකොට ඉස්සරෝම පටන් ගත්තේ කොතනින්ද? බුදුරජාණන් වහන්සේ ගැන පැහැදීමෙන්, ධර්මය ගැන පැහැදීමෙන්, සංඝයා ගැන පැහැදීමෙන්, සිල්පද ආරක්ෂා කිරීමෙන්. එයා මොකද වෙන්නේ? ඔන්න සියලුම සංයෝජන ප්‍රහාණය කරලා මහරහත් වෙනවා. දැන් සෝතාපන්න වෙනකොට එයා සතර අපායෙන් සදහට මාත මේ දෙනවා. ඉතුරු වෙන්නේ තව ජීවිත 7ක් විතරක් උපදින කර්ම විතරයි. උපරිමෝනොත් එයා 7 වතාවක් උපදිනවා. ඒකත් උපදින්නේ මනුස්ස ලෝකේ, දිව්‍ය ලෝකේ, බ්‍රහ්ම ලෝකේ විතරයි. දැන් කෙනෙක් සකරදාගාමී වෙනකොට ජීවිත 7ක් දක්වා එයාගේ උපත දික් වෙන්නේ නෑ. එයා 1 වතාවක් කාම ලෝකෙට එනවා. දහම් මඟ පුරුදු කරලා එයා එක්ක කාම ලෝකෙදිම පිරිනිවන් පානවා. එහෙම නැත්නම් අනාගාමී වෙලා එයා බඹලොව ගිහිල්ලා එහෙදි පිරිනිවන් පානවා. අනාගාමී කෙනා මැරුණ ගමන් බඹලොව උපදිනවා. ඒත් උපදින්නේ සුද්ධාවාස බඹලොව විතරයි. එතකොට එයා එහෙදි පිරිනිවන් පානවා. ආයෙ මෙහෙ එන්නේ නැහැ. අරහත්වයට පත් වුණොත් ඒ කෙනා මෙහෙදිම පිරිනිවන් පානවා. ආය උපදින්නේ නෑ. ආය උපතක් නෑ. එයා සියලු දුකෙන් නිදහස් වෙනවා. දැන් ඕක තමයි වැඩ පිළිවෙල. පටන් ගන්නෙ බුදුරජාණන් වහන්සේ ගැන පැහැදිලා. කොහොමද බුදුරජාණන් වහන්සේ ගැන පහදින්නේ? අනේ ලස්සන රූපයක්, හරි හැඩයි, එහෙමද? නෑ, රූපෙ දිහා බලලා නෙවෙයි පහදින්නේ. කොහොමද? ඒ ගුණ කඳ දැකලා. ඒ ගුණ කඳ දැකලායි පහදින්නේ. ඒ ගුණ කඳටයි පහදින්නේ. බුදුරජාණන් වහන්සේගේ ගුණයට, ධර්මයේ තියෙන ගුණයට, සංඝයාගේ තියෙන ගුණයටයි පහදින්නේ. ඒ ගුණයට පහදුනහම එයා තුළ පහදින්න ඕන තැනට පහදීම ඇති වෙනවා. පහදින්න ඕන තැනට පහදීම ඇති වුනහම මොකද වෙන්නේ? එයා ඒ කාන්තෙන් මේ නිවන් මගට පැමිණෙනවා. නිවන් මගට පැමිණුණාම එයා මහරහත් වෙලා යම් දවසක පිරිනිවන් පාන කෙනෙක් වෙනවා. එයා නියත වශයෙන්ම මේ මහා සැපේ උරුමකාරයෙක් බවට පත් වෙනවා. නියත වශයෙන්ම මේ සැපේ උරුමකාරයෙක් බවට පත් වෙනවා. ඉතින් පින්වත්නි, අපි අද දවසේ බලමු සූත්‍ර දේශනාවක් අහලා. බුදුරජාණන් වහන්සේ වදාළ සුන්දර දේශනාවක්. මේ දේශනාව තියෙන්නේ සංයුක්ත නිකායේ 5 වෙනි පොත් වහන්සේගේ. ඒ දේශනාවේ නම සරකාණි සූත්‍රය. සෝතාපට්ටි සංයුක්තයේ තියෙන ඒ දේශනාවේ නම සරකාණි සූත්‍රය. සරකාණි කියන සාක්‍යා පිළිබඳව වදාළ දෙසම. සරකාණි කියලා සාක්‍යෙක් හිටියා. ආන්ගේ සාක්‍යා ගැන බුදුරජාණන් වහන්සේ වදාළ දේශනාවක්. එදා බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ සාක්‍ය ජනපදයේ කපිලවස්තුවේ තියෙන ඒ නීග්‍රෝධාරාමය කියන විහාරස්ථානේ. නීග්‍රෝධාරාමේ තමයි බුදුරජාණන්ස වැඩවාසය කළේ.
ඒ සමයේ භාග්‍යතුන් වහන්සේ මේ නීග්‍රෝධාරාමේ වැඩවාසය කරන කාලේ සරකාණි කියන මේ ශාක්‍යයා කලුරිය කළා. සරකාණි කියන ශාක්‍යයාට මොකද වුනේ? කලුරිය කළා, මෑරුණා නේද? ඊට පස්සේ මොකද වෙන්නේ? බුදුරජාණන් වහන්සේ මේ සරකාණි ගැන යම් ප්‍රකාශයක් කරනවා. බුදුරජාණන් වහන්සේ මොකද කරන්නේ? සරකාණි සතර අපායෙන් අත මිදුණ නියත වශයෙන්ම නිවන පිහිට කොටගෙන ඉන්න කෙනෙක් කියලා ප්‍රකාශයක් කරනවා. සරකාණි කියන්නේ කවුරුද? එයා සතර අපායෙන් අත මිදිච්ච කෙනෙක්. නිවන පිණිසම යොමු වෙච්ච කෙනෙක්. නිවන පිහිට කොට ඇති කෙනෙක් කියලා, සෝතාපන්න වෙච්ච කෙනෙක් කියලා ඔන්න වදෑරුවා. සරකාණි කියලා කියන්නේ සතර අපායෙන් සදහටම අත මිදිච්ච, නිවන පිහිට කොටගෙන තියෙන, සෝතාපන්න වෙච්ච කෙනෙක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඔන්න ඔය කතාව අහලා, ඔන්න ඔය දේශනාව අහලා මොකද වෙන්නේ? බොහෝ ශාක්‍යවරු එක් රැස් වෙලා නොසතුටු බස් පැවසුවා. මේ කාරණේ අහලා ශාක්‍යවරු නොසතුටු බස් පැවසුවා. කැමති වුණේ නෑ ඒකට. බුදුරජාණන් වහන්සේට දොස් නැගුවා. අමනාප වචන කිව්වා. සරකාණි සෝතාපන්න වුණා. සරකාණි සතරපායෙන් අත මිදුණා. සරකාණි නිවන පිහිට කොටගෙන ඉන්නවා කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරපුවාම මේක අහපු ශාක්‍යවරු මොකද උනේ? සතුටු උනේ නැහැ. අමනාප වුණා. දොස් නැගුවා බුදුරජාණන්සේ. එහෙම වෙන්නේ කොහොමද? අපිනේ දන්නේ සරකාණි ගෙහෙටි. අපිනේ දන්නේ සරකාණි කවුද කියලා ඔන්න ශාක්‍යවරු දොස් නැගුවා. දැන් ඔන්න ශාක්‍යවරු මෙන්න මෙහෙම තැන තැන කතා වෙනවා. භවත්නි ඒකාන්තෙම අසිරියක් නොවේ. ඒකාන්තෙම අසිරියක් නොවේ. භවත්නි ඒකාන්තෙන්ම අද්භූතයක් නොවේ. මේක මහා අද්භූත වැඩක් නේ. මේක මහා අසිරිමත් සිද්ධියක් නොවේ. මෙහි දැන් සෝතාපන්න නොවෙන්නේ කවරෙක්ද? මුළු ශාක්‍ය ජනපදයේම සෝතාපන්න නොවී ඉන්නේ කවරෙක්ද? සරකාණි ශාක්‍යතෙමේ යම් තැනෙක්කි කරුලිය කළාද, සරකාණි යම් තැනක කලුරිය කළාද, භාග්‍යතුන් වහන්සේ ඔහු විසින් ඔහු සිව් අපායෙන් අත මිදිච්ච කෙනෙක්ය, නියත වශයෙන්ම නිවන පිහිට කොටගෙන ඉන්න කෙනෙක්ය, සෝතාපන්න වූ එක්ය කියලා වදෑරුවනව. සරකාණි ශාක්‍ය තෙමේ ශික්ෂාවෙහි දුබල බවට පැමිණ සිටියේ සිල්පද රැක්කේ නෑ නොවැ. හොඳට බිව්වා නොවැ. කොහෙද සෝතාපන්න වෙන්නේ? හොඳට බීලා බීලා හිටපු සරකාණි සෝතාපන්න වෙලා කියලා කිව්වා නම් ඉතින් ආය ශාක්‍ය ජනපදයේ සෝතාපන්න නොවිච්ච කෙනෙක් නැතුව ඇතුනොවැ. මේ හොක්කෝම මැරෙනකොට දතරාපායේ ආතමිදේනොවැ. බුදුරජාණන් වහන්සේත් කියන දේවල් පොඩක් හිතල මතල කියන්න එපැයි. මේ බීබද්දත් සෝතාපන්න වුණා නම් එහෙනම් ඉතින් ආයේ දැන් ආයේ මේ ශාක්‍ය ජනපදයේ සෝතාපන්න වෙන්නේ නැති කෙනෙක් නෑ. ඔක්කොම සෝතාපන්න වෙන්නේ. ශාක්‍ය මේ සරකාණි කියන ශාක්‍යයා සිල්පද බිඳගත්තු හොඳට බීපු කෙනෙක් නොවේ. ඉතින් එහෙව් එකේ කොහොමයි සෝතාපන්න වෙන්නේ කියලා මිනිස්සු අතරේ කතා බහක් ගියා. බුදුරජාණන් වහන්සේ කරපු ප්‍රකාශ ගැන දොස් කිව්වා. නොසතුටු වුණා, අමනාප වුණා. දැන් එතකොට මේ මිනිස්සු හිතන්නේ බුදුරජාණන් වහන්සේටත් වඩා අපි දන්නවා කියලා. හරියට දැන් කාලේ වගේම තමයි. උන්වහන්සේ මොනවද දන්නේ? අපිනේ දන්නේ නේද?
දැන් අපි කිව්වොත් භාග්‍යතුන් වහන්සේ මෙසේ වදාලා කියලා අනේ ඔය කිව්වට එහෙම වෙනවෑ ඕන් අපේ කාලයයි කියනවද නේද ඔය චුට්ටක් බිව්වට මොකද වෙන්නේ නේද ඔයදි මෙහෙම වුණාට මොකද වෙන්නේ බුදුරජාණන් වහන්සේ කිව්වා කියලා ඉතින් ඔය ඔක්කොම කරන්න පුළුවන්නේ ඔන්න කියනවනේ දැන් කාලෙත් එහෙනම් ඒ වගේ ඒ කාලෙත් ඔන්න කට්ටියක් හිටියා බුදුරජාණන් වහන්සේ දැන් දේශනා කළා සරකානි සෝතාපන්න වෙලා මැරුණා සතර අපායෙන් අත මිදුණා දැන් මෙයා නිවන පිහිට කොටගෙනමයි ඉන්නේ කියලා කියපු කතාව දැන් මේ ශාක්‍යවරු ලෑස්ති නැ පිළිගන්න මාන්නේ වැඩි නේද ශාක්‍යවරු හිතන වැඩි නේද පුංචි සිද්ධාර්ථ අපිනේ දන්නේ ඔය පොඩි ළමයා දැන් මේ පැවිදි වෙලා සම්බුදු වුණාගෙන ඕන් එහෙම මාන්නයක් තියෙන්න ඇතිනේ නේ ශාක්‍යක මිනිස්සු තුල ආන් කොහොම හරි අර කතාවට මිනිස්සු අමනාප වුණා නොසතුටු වුණා නේද කැමති උනේ නෑ මෙච්චර හොඳට බීපු මිනිහා හොඳට යාසාගීට බීලා හිටපු මනුස්සයා සිල්පද රැකගන්න බැරි වෙච්ච මිනිහත් සෝතාපන්න වුණා නම් එහෙනම් ඉතින් ආය ශාක්‍ය ජනපදයේ සෝතාපන්න නොවෙන්න කෙනෙක් නෑ ඔක්කොම මැරෙනකොට සෝතාපන්න වෙයි කියලා ඔන්න කිව්වා. එදකොට මොකද උනේ මහානාම ශාක්‍ය රජුරෝ භාගතුන් වහන්සේ වෙත පැමිණියා. පැමිණ භාගතුන් වහන්සේට සකසලා වන්දනා කළා. එකත් පසව වාඩි වුණා. එකත් පසව ඉඳගත් මහානාම රජුරු බුදුරජාණන් වහන්සේට මෙන්න මෙහෙම පවසනවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්ස මේ පැත්තේ සරකානි ශාක්‍යතේ මේ කරුරිය කළා නොවේ. භාග්‍යතුන් වහන්සේ විසින් ඔහු සතර අපායෙන් අත මිදුන බවකුත් නිවන පිණිස නිවන පිහිට කොටගෙන ඉන්න බවකුත් ඒ වගේම එයා සෝතාපන්න වූෙකුත් කියලා වදාරලා තියෙනවා. ස්වාමිනී ඒ පිළිබඳව බොහෝ ශාක්‍යවරු එක් රැස් වෙලා නොසතුටු බස් කියනවා. දොස් නගන ඔබ වහන්සේට අමනාප වචන කියනවා. මේක නම් වෙන්න බෑ. සිල් රැකපු නැති හොඳට බීපු සරකානි සෝතාපන්න වෙන්නේ කොහොමද සතර අපායෙන් නිදහස් වෙන්නේ කොහොමද ඒයකා කොහොමද නිවන පිණිස පිහිට කරගෙන ඉන්නේ කියලා ස්වාමීනි භාගතුන් වහන්සේ මෙන්න ශාක්‍යවරු අතරේ කතාවක් යනවා කියලා දෝරණ දැන් කිව්වා. දැන් ඉතින් ඔබට හිතෙන විදිහ අපේ මහානාම රජුරවණ්ඩත් ඕන නැති දෙයක් නෑ ආ ඒකත් කනේ තිබ්බනෝ කේලමක් කියලා නෑ මේක කේලමක් නෙවෙයි දැන් මේ මෙතනදී ලස්සන කාරණාවක් බුදුරජාණන් ඉස්මතු කරලා දෙනවා මේ පැහැදිලි කිරීමේදී කේලමක් ගියන් කිව්වේ නැහැ එදා දවසේ තොරතුරු බුදුරජාණන් වහන්සේ දේශන ප්‍රකාශ කළා ඒ ප්‍රකාශය අරමුණු කරගෙන බුදුරජාණන් වහන්සේ ලස්සන දේශනාවක් කරනවා එතකොට බුදුරජාණන් වහන්සේ ගාව මෙන්න මෙහෙම කියනවා දැන් කියන කතා බවත්නේ කාන්තේ මාසිරියක් නොවේ බවත්නේ කාන්තේ මාද්භූතයක් නොවේ මෙහි දැන් සෝතාපන්න නොවෙන්නේ කවරහුද සරකානි ශාක්‍යතෙමේ යම් තැනක කලෝලිය කළාද භාගතුන් වහන්සේ දේශනා කළා නොවේ ඔහු සතර අපායේ ආත්මෙ දුලනු ඔහු සෝතාපන්න උනාලු ඔහු නිවන පිහිට කොටගෙන ඉන්නවාලු කියලා බුදුරජාණන් වහන්සේ ඕම් වදාරලා තියෙනවා. සරකානි ශාක්‍යතෙමේ කියන්නේ ශික්ෂාවේ දුබඩ බවට දුබල බවට පත් වෙච්ච කෙනෙක්, සිල් රැක ගන්න බැරි වෙච්ච කෙනෙක්, හොඳට මත්පැන් බිව්ව කෙනෙක් නොවේ. කොහොමද එහෙම වෙන්නේ? එහෙම වෙනවා නම් ඉතින් මේ මුළු ශාක්‍ය ජනපදයේම සියල්ලෝම සෝතාපන්න වෙයි නොවේ කියලා ඔන්න දැන් කතාවක් යනවා ස්වාමීනි කියලා මහානාම ශාක්‍ය රජුරෝ බුදුරජාණන් වහන්සේට තියෙන ප්‍රවෘතිය දැනුවත් කළා.
එතකොට බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම දේශනා කරනවා. මහානාමේනි යම් මේ උපාසකෙක් කවුරු හරි උපාසකෙක් බොහෝ කලක් මුළුල්ලේ ගොඩාක් කාලයක් මුළුල්ලේ බුදුරජාණන් වහන්සේ සරණ ගිහිල්ලා ඉන්නවනම් ගොඩාක් කාලයක් තිස්සේ මොකක් කරනවා නන්ද? බුදුරජාණන් වහන්සේව සරණ ගිහිල්ලා ඉන්නවා කියනවා. ධර්මයේ සරණ ගිහින් ඉන්නවා කියනවා. සංඝයාව සරණ ගිහිල්ලා ඉන්නවා කියනවා. එහෙම සරණ ගිහිල්ලා ඉන්නවනම් තෙරුවන් සරණ ගිහිල්ලා නම් ඔහු කෙසේනම් අපායට යනවද? බොහෝ කලක් තෙරුවන් සරණ ගියපු කෙනා කොහොමද මහානාමය අපායන්නේ පුද්ගලයා කියලා අහනවා. මහානාමය මනාකොට පවසන්නේක් මහානාමේනි මනාකොට පවසන්නේක් බොහෝ කලක් මුළුල්ලෙහි බුදුරජාණන් වහන්සේ සරණ ගියා නම් ධර්මය සරණ ගියා නම් සංඝයා සරණ ගිය උපාසකේකි කියලා යමකු ගැන කිව්වා නම් මම මනාකොට පවසන්නේකි ගැන පවසන්නේක් නම් ඒ සරකානි සාක්‍ය අරඹයාමයි මම කිව්වේ කිව්වා. බොහෝ කාලයක් බුදුරජාණන් වහන්සේ සරණ ගිය, බොහෝ කාලයක් ධර්මයේ සරණ ගිය, බොහෝ කාලයක් සංඝයා සරණ ගිය ශ්‍රාවකෙක් කියලා මං කවුරු හරි ගැන කිව්වනම් ඒ සරකානි ගැනමයි කිව්වේ කියනවා. මට වැරදුනේ නෑ කියනවා. මං හරියටම කිව්වා කියනවා. මහානාමේනි සරකානි සාක්‍යතමේ බොහෝ කාලයක් තිස්සේ බුදුරජාණන් වහන්සේ සරණ ගිය, බොහෝ කාලයක් තිස්සේ ධර්මය සරණ ගිය, බොහෝ කාලයක් තිස්සේ සංඝයා සරණ ගිය උපාසකේකි. එයා හොඳ උපාසකේ. ඔහු කෙසේනම් අපාය යනවද කියලා අහනවා. ඔහු කෙසේනම් අපාය යනවද කියලා අහනවා. ඕන දැන් ඔබට හොඳ තැනක් නේ. බොහෝ කාලයක් බුදුරජාණන් සරණ ගිහිල්ලා නම් ඔබ, බොහෝ කාලයක් ධර්මයේ සරණ ගිහිල්ලා නම්, බොහෝ කාලයක් සංඝයා සරණ ගිහිල්ලා නම් ආය අපාය යන්නේ නැහැ කියලායි දේශනාවේ තියෙන්නේ නේ. හැබැයි ඒක මෙහෙමයි. උපන්දා ඉඳලා අපි නම් බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි කියන එක නෙවෙයි මේ. බොහෝ කාලයක් කොහොමද සරණ ගිහිල්ලා තියෙන්නේ? ගුණ වශයෙන් බුදුරජාණන් වහන්සේව දැනගෙන අවබෝධයෙන්ම බුදුරජාණන් වහන්සේව සරණ ගිහිල්ලා බොහෝ කාලයක් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධයෙන්ම දැනගෙන සරණ ගිහිල්ලා, බොහෝ කාලයක් සංඝයාව සරණ ගිහිල්ලා නිකන් නෙමේ අවබෝධයෙන්ම ගුණ වශයෙන්ම තේරුම් අරගෙන මෙයාවට ගියාට නෙවෙයි අම්මා පුංචි කාලේ බුද්ධං සරණං ගච්ඡාමි කියපු නිසා කියනවා නෙවෙයි, තාත්තා පුංචි කාලේ අත් දෙක එකතු කරලා ආම් පුතේ කියලා ධම්මං සරණං ගච්ඡාමි කියලා කිව්ව හින්දා කියනවා නෙවෙයි, අර ගමේ උපාසක ඔක්කොම පන්සලේ හාමුදුරුවෝ කියනකොට සංඝං සරණං ගච්ඡාමි කියනවා කියන එක නෙවෙයි මේ නේද? ස්වාමීන් වහන්සේලා කියනකොට සංඝං සරණං ගච්ඡාමි කිව්වම නෙවෙයි, ස්වාමීන් වහන්සේලා දහම් කරුණු කියලා දෙනකොට, සංඝ ගුණ කියලා දෙනකොට ඒ සංඝයාගේ ගුණ දැනගෙනම එයා සංඝයා සරණ ගියා. ධර්මයේ ගුණ දැනගෙනම එයා දහම් සරණ ගියා. බුදුරජාණන් වහන්සේගේ ගුණ දැනගෙනම එයා බුදුරජාණන් වහන්සේ සරණ ගිහිල්ලා, එයා අවබෝධයෙන්ම තෙරුවන් සරණ ගිහිල්ලා කියන එකයි මේ බොහෝ කාලයක් තිස්සේ තෙරුවන් සරණ ගියා කියන. ඉතින් බුදුරජාණන් වහන්සේ ආනවා මහානාමේනි බොහෝ කාලයක් තිස්සේ තෙරුවන් සරණ ගියපු සරකානි කියන මේ සාක්කයා අපායේ ගියා කියලා කියන්නේ කොහොමද කියලා අහනවා. සරකානි අපාය යන්නේ කොහොමද කියලා අහනවා. මහානාමේනි මෙහිලා
ඇතැම් පුද්ගලෙක් කවුරු හරි කෙනෙක් බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසැලෙන ශ්‍රද්ධාවක් තියෙනවා. ඔන කවුරු හරි කෙනෙක් ඉන්නවා එයා බුදුරජාණන් වහන්සේ ගැන නොසැලෙන ශ්‍රද්ධාවක් තියෙනවා කියන. කොහොමද නොසැලෙන ශ්‍රද්ධාවක් තියෙන්නේ? බුදුරජාණන් වහන්සේ මේ කාරණාවෙන් අරහං වන සේක, සම්මා සම්බුද්ධ වන සේක, විජ්ජාචරණ සම්පන්න වන සේක, සුගත වන සේක, ලෝකවිදූ වන සේක, අනුත්තරෝ පුරිස ධම්ම සාරතී වන සේක, සත්තා දේව මනුස්සානං වන සේක, බුද්ධ වන සේක, භගවා වන සේක කියලා ගුණ දැනගෙන ඒ ගුණ අදහගෙන ඕන්න එයා බුදුරජාණන් වහන්සේ ගැන සෙලවෙන්නේ නැති, ඒ වෙනස් වෙන්නේ නැති ශ්‍රද්ධාවක් තියෙනවා. ඒක හරියට පඬරැලක් වගේ එකක්ද? නෑ, එහෙට මෙහෙට හුළඟ පාවෙන පඬරැලක් වගේ ශ්‍රද්ධාවක්ද? නෑ, ඒසිකා ස්තම්භයක් වගේ ශ්‍රද්ධාවක්. හතරමං හන්දියක අඩි 40ක් විතර යටට හිටෝලා උඩටත් අඩි 40ක් විතර තියෙන මහා ගල් කණුවක් වගේ හුළඟට එහෙට මෙහෙට වැනෙන්නේ නෑ වගේ මෙයාගේ ශ්‍රද්ධාවත් මොනම හේතුවක් නිසාවත් වෙනස් වෙන්නේ නෑ. බුදුරජාණන් වහන්සේ ගැන පැහැදීම වෙනස් වෙන්නේ නැති ශ්‍රද්ධාවක් ඔන්න තියෙනවා, නොසැලෙන ශ්‍රද්ධාවක්. ඊළඟට එයා ධර්මය ගැන පැහැදිලා ඉන්නවා කියනවා. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය කොහොමද? ඕ ස්වාක්කාත වන සේක, මේ කාරණාවෙන් සන්දිට්ටික වන සේක, මේ කාරණාවෙන් අකාලික වන සේක, මේ කාරණාවෙන් ඒහි පස්සික වන සේක, මේ කාරණාවෙන් ඕපනයික වන සේක, මේ කාරණාවෙන් පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහි වන සේක කියලා අවබෝධයෙන්ම දැනගෙන මෙයා අදහ ගන්නවා කියලා. එයාගේ පැහැදීම සෙලවෙන්නේ නෑ කියනවා, වෙනස් වෙන්නේ නෑ කියනවා. එයා තුල තියෙනවා කියනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මය ගැන නොසැලෙන ශ්‍රද්ධාවක්, පැහැදීමක්. ඒ වගේම එයා බුදුරජාණන් වහන්සේගේ සංඝයා ගැන නොසැලෙන ශ්‍රද්ධාවක් තියෙනවා කියනවා. කොහොමද තියෙන්නේ? ශ්‍රාවක සංඝයා මේ කරුණෙන් සුපටිපන්න වන සේක, මේ කරුණෙන් උජුපටිපන්න වන සේක, මේ කරුණෙන් ඥායපටිපන්න වන සේක, මේ හින්දා සාමීචි පටිපන්න වන සේක, මේ කාරණේනුත් ආහුනෙය වෙනවා, මේ කාරණේනුත් පාහුනෙය වෙනවා, මේ කාරණේනුත් දක්ඛිනෙය වෙනවා, මේ කාරණේනුත් අංජලිකරණෙය වෙනවා, මෙන්න මේ කාරණේනුත් ශ්‍රාවක සංඝයා අනුත්තර වූ පින්කෙත වෙනවා කියලා එයා ගුණ දැනගෙනම සංඝයා ගැන පැහැදීම ඇති කරගෙන නොසැලෙන පැහැදීමක් හදාගෙන එයා තුල සෙලවෙන්නේ නැති, වෙනස් වෙන්නේ නැති ඕන්න පැහැදීමක් තියෙනවා කියනවා. බුදුරජාණන් වහන්සේ ගැනයි, ධර්මයේ ගැනයි, ශ්‍රාවක සංඝයා ගැනයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මහා නාමේනි මොකද වෙන්නේ? එයා මෙන්න මේ තෙරුවන කෙරෙහි පැහැදීමෙන් ඉන්නවා වගේම, නොසැලෙන ප්‍රහැදීමෙන් ඉන්නවා වගේම සතුට බහුල ප්‍රඥාවෙනුත් යුක්තයි කියනවා. සතුට බහුල ප්‍රඥාවෙනුත් යුක්තයි කියනවා. වේගවත් ප්‍රඥාවෙන් යුක්තයි කියනවා. වේගවත් ප්‍රඥාවක් වහා වැටෙනවා කියනවා. කියපු සැනින් අවබෝධ වෙන ප්‍රඥාවකින් යුක්තයි කියනවා. ඔහු ආශ්‍රවයන් ශ්‍රය කිරීමෙන් අනාශ්‍රව වූ චිත්ත විමුක්තියත් ප්‍රඥා විමුක්තියත් මෙලොවදීම විශිෂ්ට ඥානයෙන් දැනගෙන සාක්ෂාත් කොට පැමිණ වාසය කරනවා කියනවා. මේ කාගෙනද කතා කරන්නේ? කීනාශ්‍රව වූ රහතන්
වහන්සේගෙන සියලු කෙලෙස් නසලා සියලුම කෙලෙස් දුරු කරලා ඔන්න ආශ්‍රවයන් සයවෙච්ච ප්‍රඥා විමුක්තිය මෙලවදීම සාක්ෂාත් කරලා තමන්ගෙම විශිෂ්ට ඥාණයෙන් දැනගෙන මොකද කරන්නේ ඔන්න වාසය කරනවා කියන මහානාමේනි මේ පුද්ගලයාත් මුළුමනින්ම නිරයෙන් නිදහස් කෙනවා මුළුමනින්ම තිරිසන් යෝනියෙන් නිදහස් කෙනවා මුළුමනින්ම ප්‍රේත විෂයෙන් නිදහස් කෙනවා මුළුමනින්ම අපාය නම් වූ දුර්ගති නම් වූ විනිපාත නිරයෙන් මිදිලා කෙනවා රහතන් වහන්සේ සතර අපායෙන්ම නිදහස් කෙනවා රහතන් වහන්සේත් නිදහස් කෙනවා ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහානාමේනි මෙහිලා ඇතම් පුද්ගලෙක් ඉන්නවා කියනවා. එයා බුදුරජාණන් වහන්සේ ගැන පැහැදීමෙන් ඉන්නවා කියනවා. කොහොමද එයා බුදුරජාණන් වහන්සේ ගැන පහදින්නේ? ගුණ වශයෙන් දැනගෙන මේ කාරණාවෙන් බුදුරජාණන් වහන්සේ මේ ගුණ දරා වැඩ සිටිනවා කියලා. එයා මොකද වෙන්නේ? බුදුරජාණන් වහන්සේගේ ගුණ දැනගෙනම ඕන්න පැහැදීමෙන් ඉන්නවා කියනවා. ධර්මයේ ගුණ දැනගෙනම පැහැදීමෙන් ඉන්නවා කියනවා. සංඝයාගේ ගුණ දැනගෙනම පැහැදීමෙන් ඉන්නවා කියනවා. නිකම් පැහැදීමක් නෙවෙයි. එයා තුල තියෙනවා කියනවා නොසැලෙන පැහැදීමක්. මොනම හේතුවකටවත් එයා බුදුරජාණන්ස ගැන අපහදින්නේ නෑ. මොනම හේතුවකටවත් එයා ධර්මය ගැන අපහදින්නේ නෑ. සංඝයා ගැන අපහදින්නේ නෑ. මුළු ලෝකෙම එක පැත්තක් ගත්තා. බුදුරජාණන් වහන්සේ එක පැත්තක නම් එයා කාගේ පැත්තද ගන්න? බුදුරජාණන්සේගේ පැත්ත. බුදුරජාණන්සේගේ ධර්මයේ පැත්ත. සංඝයාගේ පැත්ත ගන්නවා කියන්නේ. එයා බුදුරජාණන් වහන්සේ ගැන නොසැල්වෙන පැහැදීමක් තියෙන කෙනෙක් කෙනවා. ධර්මය ගැන නොසැලෙන පැහැදීමක් තියෙනවා කියනවා. සංඝයා ගැන නොසැලෙන පැහැදීමක් තියෙන කෙනෙක් කියනවා. එයා මොකද වෙන්නේ? මේ කාරණාවෙන් බුදුරජාණන් වහන්සේ ගැන ගුණ දැනගෙන පහදිනවා කියනවා. මේ කාරණාවෙන් යුක්ත නිසා ගුණ දැනගෙනම මොකද වෙන්නේ? මේ කාරණාවෙන් යුක්තයි බුදුරජාණන්සේගේ ධර්මය කියලා එයා නොසැලෙන පැහැදීමෙන් ඉන්නවා කියනවා. ශ්‍රාවක සංඝයා මේ කාරණාවෙන් උත්තරීතරයි කියලා ගුණ දැනගෙන නොසැලෙන පැහැදීමකින් ඉන්නවා කියනවා. එයා මොකද වෙන්නේ? ඒ විතරක් නෙවෙයි කියනවා. ඔව් සතුට බහුල ප්‍රඥාවකින් යුක්තයි කියනවා. වේගවත් ප්‍රඥාවකින් යුක්තයි කියනවා. විමුක්තියෙන් යුක්ත නැහැ කියනවා. වේගවත් ප්‍රඥාවක් තියෙනවා කියනවා. සතුට බහුල ප්‍රඥාවකුත් තියෙනවා කියනවා. හැබැයි විමුක්තිය සාක්ෂාත් කරලා නෑ කියනවා. ඒ කියන්නේ සියලු කෙලෙස් නසලා නෑ කියනවා. විමුක්තියෙන් නෑ කියනවා. ඒ වගේම ඔහු මොකද කරලා තියෙන්නේ? ඕරම්බාගීය සංයෝජන පහක් සම්පූර්ණයෙන්ම ප්‍රහාණය කරලා කියනවා. ඕරම්බාගීය සංයෝජන පහක් එයා සම්පූර්ණයෙන්ම ප්‍රහාණය කරලා සුද්ධාවාස බඹලොව ඕපපාතික උපදිලා මෙලවට හැරී නොයන ආපහු එන්නේ නැතුව අනාගාමී වෙලා න ආගාමී ආයේ කවදාවත් කාම ලෝකෙට එන්නේ නැති විදියට පත් වෙලා මොකද වෙන්නේ? අන්න බඹලොවදිම පිරිනිවන් පාන කෙනෙක් බවට පත් වෙලා ඉන්නවා කියන බුදුරජාණන් වහන්සේ ගැන තියෙන පැහැදීම වෙනස් වෙන්නේ නෑ. යාගේ ධර්මයේ ගැන තියෙන පැහැදීම වෙනස් වෙන්නේ නෑ. සංඝයා ගැන තියෙන පැහැදීම වෙනස් වෙන්නේ නෑ. යාට තියෙනවා සතුට බහුල ප්‍රඥාවක්, වේගවත් ප්‍රඥාවක්. හැබැයි යා විමුක්තිය සාක්ෂාත් කරලා නෑ. එයා සියලු කෙලෙස් නසලා නෑ. එයා මොනවද නැති කරලා තියෙන්නේ? ඕරම්බාගීය සංයෝජන පහක් දුරු කරලා. මොනවද දුරු කරපු සංයෝජන පහ? සක්කාය දිට්ඨිය, විචිකිච්ඡාව, සීලබ්බත පරාමාස, කාමරාග, පටිඝ කියන
ඕරම්භාගීය සංයෝජන පහම ඔන්න දුරු කරලා. එයා කවදාවත් ආයේ කාම ලෝකෙට එන්නේ නැතුව බඹලොව ඉපදිලා. මොන බඹලොවද? සුද්ධාවාස බඹලොව ඉපදිලා. එහෙදිම පිරිනිවන් පාන කෙනෙක් බවට පත් වෙලා ඉන්නවා කියන. මෙන්න මේ පුද්ගලයාත් මහා නාමය සම්පූර්ණයෙන්ම නිරයෙන් නිදහස් වෙලා ඉන්නේ කියනවා. මුළුමනින්ම එයත් නිරයෙන් නිදහස් වෙලා ඉන්නේ කියනවා. මුළුමනින්ම තිරිසන් යෝනියෙන් නිදහස් වෙලා ඉන්නේ කියනවා. මුළුමනින්ම പ്രേත විෂේනොත් මිදිලා ඉන්නේ කියනවා. මුළුමනින්ම අපාය දුර්ගති විනිපාතයෙන් එයා මිදිලා නිදහස් වෙලා ඉන්නේ කියනවා. මේ කවුද මේ නිදහස් වෙලා ඉන්නේ? අනාගාමී කෙනත් කවදාවත් සතර අපාය උපදින්නේ නෑ. මහා නාමය කියලා ඔන්න මහා නාමයන්ට දේශනා කරනවා. දැන් ඉස්සරෝම දේශනා කළා රහතන් වහන්සේත් සතර අපායෙන් නිදහස් කියනවා. ඒ විතරක් නෙවෙයි අනාගාමී උත්තමයන් සතර අපායෙන් නිදහස් කියනවා. දැන් මේ කතා කරන්නේ අනාගාමී ස්වාමීන් වහන්සේ ගැන විතරද? නෑ, ගිහි කෙනෙක් වුණත් අනාගාමී නම් එයා සායේ සතර අපායෙන් නිදහස්. එයා උපදින්නේ සුද්ධාවාස බඹලොව විතරයි. එහෙදි පිරිනිවන් පානවා. ඔන්න එහෙනම් එයත් සතර අපායෙන් අත මිදලා කියනවා. මහා නාමයේ ඒ විතරක් නෙවෙයි කියනවා. තවත් කෙනෙක් කියනවා කියනවා. ඒ කෙනත් බුදුරජාණන් වහන්සේ ගැන නොසෙල් වෙන පැහැදීමකින් ඉන්නේ කියනවා. ගුණ දැනගෙන අවබෝධයෙන්ම බුදුරජාණන් වහන්සේව සරණ ගිහින් ඉන්නේ කියනවා. ආයේ හෙළවෙන්නේ නැහැ කියනවා. සද්දාව පඬරැල් වගේ නෙවෙයි කියනවා. පඬරැල් කොයි වගේද? උතුරට හුලං ආමනකොට උතුරු පැත්තට හුලඟ යනවා. දකුණට හුලං ආමනකොට දකුණු පැත්තට යනවා. යම් පැත්තකටද හුලඟ හමන්නේ පඬරැල ඒ පැත්තට හුලඟ යනවා නේද? ඕන් ටකරන් දෙනකොට ඒ යනවා. බත් පැකට් දෙනකොට ඒ යනවා. ලෙඩ හොඳ කරනකොට ඒ යනවා නේද? ඊට පස්සේ ලෙඩ හොඳ කරනකොට ඒ ගිහිල්ලා ඕන් කසාදයක් බඳින්න වුණාම මේ පැත්තට යනවා. දෙගෑලම හම්බෙන්නේ නැහැ ඒ පැත්තට ගියේ නැත්තම්. ඉතින් මොකද කරන්නේ? ඕම් වෙනස් කරනවා. පාණ්ඩරැල් වගේද නැත්? පාණ්ඩරැල් වගේ නේද? බොඩි දේටත් බුදුහාමුදුරුවෝ ගැන තියෙන පැහැදීම වෙනස් කරගන්නවා නේද? බුදුරජාණන් වහන්සේලා හම්බුනේ කාලෙකට පස්සේ නේද? බුද්ධ ශාසනයක් මුණ ගැහුනේ කාලෙකට පස්සේ. අතපෙන් වක් කරලා ඇති සතර මහා සාගර ජලයටත් වැඩිය නේද? අත් දෙක එකතු කරලා ඇඟිලි දෙක එකතු කරලා බැඳපු නූල් එකතු කරා නම් හිමාල කන්දට වැඩි ගොඩ. එච්චර බැඳලත් මේ ජීවිතෙත් උන් කාන්තාවක් හම්බුනාම පිරිමියා මොකද කරන්නේ? බුදුරජාණන් වහන්සේ වාතෑරලා, ධර්මය ආතෑරලා, සංඝය ආතෑරලා, මේ නිවන් මඟ ආතෑරලා, අනේ වගේ නෝන කෙනෙක් කවදා හම්බෙයිද කියලා ඕන්න මේ වාතෑරලා ගිහිලා කසාද බාඳිනවා. හරියට නිකන් කවදාවත් සසරේ එහෙව් ගෑණියක් හම්බුනේ නෑ වගේ. බුදුහාමුදුරුව එපා, ධර්මය එපා, සංගයා එපා, මං නෝනගෙන් සැනසෙනවා කියලා පඬරැලක් වගේ එහෙට මෙහෙට පෑද්දෙනවද නැ? පෑද්දෙනවා කියනවා. හැබැයි මේ අන කෙනා එහෙම නෑ කියනවා. ශ්‍රාවකෙක් ඉන්නවා කියනවා. බුදුරජාණන් වහන්සේ ගැන නොසැලෙන ශ්‍රද්ධාවෙන් ඉන්නවා කියනවා. දිව්‍ය ලෝකේ සුරංගනාවියෝ ලක්ෂයක් දුන්නා. එයා නෙවෙයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රද්ධාව බුදුරජාණන්සේ ගැන පැහැදීම නැති කරගන්න. බඹලොව ඉඳලා කවුරු ආවත් එයා නෙවෙයි පැහැදීම නැති කරගන්න. අහසින් පාත් වෙලා කිව්වත්, රාජ මාලිගා හදලා දෙනවා කිව්වත්, දිව්‍ය මාලිගා දෙනවා කිව්වත් එයා වෙනස් වෙන්නේ නෑ. බුදුරජාණන්සේ ගැන පැහැදීම එම්මම තියෙනවා ගැන නේද? සංඝ ධර්මයේ ගැන පැහැදීම සෙලවෙන්නේ නෑ කියන. නොසැලෙන සද්දාවක් කියන. සංගයා ගැන තියෙන පැහැදීම සෙලවෙන්නේ නෑ කියනවා නේද? මොකද වෙන්නේ? ආන් ඒ කෙනා තෙරුවන් කෙරෙහි හොඳ පැහැදීමකින් ඉන්න කෙනෙක් ඉන්නවා කියනවා. නොසැලෙන
ශ්‍රද්ධාවකින් ඉන්න කෙනෙක් ඉන්නවා කියනවා. එයා තුල තියෙනවා කියනවා. මොකද සතුට බහුල ප්‍රඥාවෙන් යුක්ත නැහැ කියනවා. එයා පැහැදීමෙන් ඉන්නවා නොසැලෙන. හැබැයි සතුට බහුල ප්‍රඥාවක් එයා තුල නැහැ කියනවා. වේගවත් ප්‍රඥාවකුත් එයා තුල නැහැ කියනවා. විමුක්තියක් එයා තුල නැහැ කියනවා. සියලු කෙලෙස් නසලා නැහැ කියනවා. ඒ වගේම මොකද වෙන්නේ? එයා සංයෝජන තුනක් සම්පූර්ණයෙන් ප්‍රහාණය කරලා කියනවා. සංයෝජන කීයද ප්‍රහාණය කරලා තියෙන්නේ? සම්පූර්ණයෙන්ම තුනයි. මොනවද? සක්කාය දිට්ඨිය, විචිකිච්ඡාව, සීලබ්බත පරාමාස කියන සංයෝජන තුනම සම්පූර්ණයෙන්ම ප්‍රහාණය කරලා කියනවා. තවත් සංයෝජන දෙකක් ප්‍රහාණය වෙලා නැහැ, තුනී වෙලා. මොනවද? කාමරාග පටිග කියන සංයෝජන දෙක තුනී වෙලා අඩු වෙලා තව ටිකයි ඒවල ඉතුරු තියෙන්නේ. ඔන්න එහෙම තත්ත්වයටපත් වෙලා කියනවා. එයා මොකද වෙන්නේ? එයා මොකක් වෙලා? සකරදාගාමී වෙලා. මොකක් වෙලාද එයා? සකරදාගාමී ඵලයටපත් වෙච්ච කෙනෙක් ඉන්නවා කියන්නේ. මේ පුද්ගලයා මොකද වෙන්නේ? එක්වරක් පමණක් කාම ලෝකෙට එනවා කියනවා. මරුණට පස්සේ තව එක වතාවක් කාම ලෝකෙ ඉපදෙනවා කියනවා. ඉපදිලා මොකද වෙන්නේ? ඔව්. දුක අවසන් කරනවා කියනවා. එක වතාවක් කාම ලෝකෙ ඉපදිලා එක්ක ඒ වතාවෙදි පිරිණිවන් පානවා කියනවා. එහෙම නැත්නම් මේ කාම ලෝකෙට ඇවිල්ලා ඒ ජීවිතේ අනාගාමී වෙලා ඊට පස්සේ සුද්ධාවාස බඹලෝ ඉපදිලා පිරිණිවන් පානවා කියනවා. සකරදාගාමී කෙනා මහානාමය. මෙන්න මේ පුද්ගලයාත් මුළුමනින්ම නිරයෙන් නිදහස් වෙලා ඉන්නේ කෙනා. මේ ගැනත් මුළුමනින්ම නිරයෙන් නිදහස් කෙනා. මුළුමනින්ම තිරිසං යෝනියෙන් නිදහස් කෙනා. මුළුමනින්ම ප්‍රේත විෂයෙන් නිදහස් කෙනා. මුළුමනින්ම අපාය දුර්ගති විනිපාත නිරයෙන් නිදහස් කෙනා. මුළුමනින්ම නිදහස්. ආය චුට්ටක්වත් එහෙ ඉපදෙන්නේ නැහැ කෙනා. තප්පරයකටවත් උපදින්නේ නැහැ කෙනා. සතර අපායෙම සකෘදාගාමී කෙනා සම්පූර්ණයෙන්ම නිදහස් වෙලයි ඉන්නේ කෙනා. නේද? දැන් ඉතින් ඔබට හිතෙන ඇති අනේ මට ඒව නැහැ අප්පා. මම සකෘදාගාමීත් නැහැ. මම අනාගාමීත් නැහැ. මම මහරහතුත් නැහැ. බලමුකො මොකද වෙන්නේ කියලා. අපි ගැන දේශනා කරලා ඇති. ඇයි මේක ස්වාක්කාතයිනේ. මනාකොට දේශනා කරනවා. බාගෙට දේශනා කරලා නෑ. අවසානේ අපි බලමුකෝ අපි කොහෙද කියලා. නේ අහගෙන ඉන්න කොහොඳට. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහානාමය මෙහිලා තවත් පුද්ගලෙක් ඉන්නවා කියනවා. තව කෙනෙක් ඉන්නවා කියනවා. එයත් බුදුරජාණන් වහන්සේ ගැන නොසෙල්වෙන පැහැදීමක් තියෙනවා කියනවා. එයත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ගැන වෙනස් වෙන්නේ නැති පැහැදීමක් තියෙන කෙනෙක් කියනවා. එයත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා ගැන නොසැලෙන පැහැදීමකින් යුක්තයි කියනවා. එයා තුලත් තෙරුවන් කෙරෙහි පැහැදීම වෙනස් වෙන්නේ නැහැ කියනවා. ඒ සද්ධාවත් කොයි වගේද? හතරමං හන්දියේ හිටෝපු කෙහෙල් ගහේ පඬරලක් වගේද? නෑ, හතරමං හන්දියක හිටෝපු ඒසිකා ස්තම්භයක් වගේ කියනවා. සුලිසුලං ආවත් නිකන් දශමයක්වත් හෙලවෙන්නේ නෑ කියනවා. නේද? අහසින් පාත්වෙලා කවුරු කිව්වත් නේද වෙනස් වෙන්නේ නෑ කියනවා. නේද? වෙනස් වෙන්නේ නෑ කියනවා. නේද? එක එකේනා එක එක දේවල් කියයි. හැබැයි යා වෙනස් වෙන්නේ නැහැ කියනවා. නේද? ඒකීක දේවල් කියයි. ඒත් යා වෙනස් වෙන්නේ නැහැ කියනවා. සමහරු කියයි මං දැන් මේ බුදුරජාණන් වහන්සේ ළඟ ඉඳලා අහගෙන ආවේ කියයි. ඒත් යා හොඳට හදිස්සි නැතුව මොකද වෙන්නේ? ධර්මයත් වෙනයත් එක්ක ගලපලා බලනවා. බලලා ඕක බුදුරජාණන් වහන්සේ දේශනා කරලා නැහැ. ඕක වෙන්න බෑ. බුදුරජාණන්සේගේ ධර්මයේ තියෙන්නේ මෙහෙමයි. බුදුරජාණන්සේ දේශනා කළ විනය තුල තියෙන්නේ මෙහෙමයි. ඕක බොරුවක්.
කියලා යා හරියටම ධර්ම විනයට ගලපලා බලනු. බලලා හිටං වැරදි දේ අත්හරිනෝ. හරි දේ විතරක් පිළිගන්නවා. කියන්නම් වාලේ අහන්නේ නෑ නේද? එයා අහන්නේ අහගෙන ඉන්නවා. හැබැයි අදාළ දේ ගන්නේ මෙයා දන්නවා හරි දේ මොකද්ද? එයා දන්නවා වැරදි දේ මොකද්ද? බුදුරජාණන්ස ගැන නොසැලෙන පැහැදීමක් එයාට තියෙනවා. ධර්මයේ ගැන නොසැලෙන පැහැදීමක් එයාට තියෙනවා. සංඝයා ගැන නොසැලෙන පැහැදීමක් එයා තුළ තියෙනවා. බුදුරජාණන්ස දේශනා කරනවා ආන් ඒ කෙනා මොකද වෙන්නේ? ලෝකෝ සතුට බහුල ප්‍රඥාවක් එයා තුළ නැහැ කියනවා. වේගවත් ප්‍රඥාවකුත් එයා තුළ නැහැ කියනවා. එයා සියලු කෙලෙස් නසලත් නැහැ කියනවා. විමුක්තිය ලැබලත් නැහැ කියනවා. එයා තුළ සංයෝජන තුනක් ප්‍රහාණය වෙලා කියනවා. සක්කාය දිට්ඨියයි විචිකිච්ඡාවයි සීලබ්බත පරාමාසයි කියන සංයෝජන තුන මුළුමනින්ම එයා තුළ ප්‍රහාණය වෙලා කියනවා. එයා කවුද? සෝතාපන්න කෙනා. මේ කවුද? සෝතාපන්න කෙනා කියනවා. සිව් අපායට නොයැටෙන සුළුයි කියනවා එයා. කවදාවත් එයා සතර අපාය යන්නේ නැහැ කියනවා. නියත වශයෙන්ම එයා නිවන පිහිට කොටගෙන ඉන්නේ කියනවා. සෝවාන් ඵලයට පත් වෙලා ඉන්නේ කියනවා. මහා නාමය මේ පුද්ගලයාත් මුළුමනින්ම නිරෙන් නිදහස් කියන. කවුරු හරි සෝතාපන්න නම් එයත් මුළුමනින්ම මොකද වෙන්නේ? නිරෙන් නිදහස් කියන. මුළුමනින්ම තිරිසන් යෝනියෙන් නිදහස් කියන. මැරිලා ආයේ තිරිසන් ලෝකෙ උපදින්නේ නැහැ කියන සෝතාපන්න කෙනා. එයා කවදාවත් പ്രേත යෝනියේ උපදින්නේ නැහැ කියන සෝතාපන්න කෙනා. ඒනම් අපේ කිරියම්ම ඇඟට වැහුණා. ඒකේ තේරුම මොකක්ද? කිරියම්ම සෝතාපන්න වෙලා මැරිලා නැවිල්ලා කියනවා මම තමයි සිරියාවති, මම තමයි කමලාවති, මම තමයි අහවලා කියලා. එහෙනම් ඒකේ තේරුම අපේ කිරියම්මා හීන්සරේ පුටුවේ ඉඳගෙන සද්ද නැතුව එළි වෙනකොට දන්නේම නෑ මැරිලා ගියත් නේද? පාඩුවේ මැරිලා සද්ද නැතුව මැරිලා ශෝක මරණයක් වුණත් කිරියම්මායේ ඇඟට වැහුණා නම් අපේ කිරියම්මගේ මරණේ ශෝක වුණත් එයා ඉන්න තැන නම් දැන් ශෝක නෑ. එයා ඉන්නේ සෝතාපන්න නොවිච්ච නිසා පෙරේත ලෝකේ. මිනිපිරි කොණ්ඩේ කඩාගෙන නටනවා නම්, බුදුන් වැඳගන්න බැරුව වෙවුලනවා නම්, සිල්පද කියනකොට වෙවුලනවා නම් නේද? පිරිත් කියනකොට දාඩිය දාලා වෙවුලලා ගැහෙනවා නම්, හූතියලා කෑ ගහනවා නම් නේ, ඔන්න දත්මිටි කාගෙන ඇස් ලොකු කරගෙන බලනවා නම් අන්න කවුරු හරි ඇඟට ඇවිල්ලා. ඒ කියන්නේ ඇඟේ ඉන්න කෙනා මගඵල ලැබලා නෑ, අඩුම ගානේ සෝතාපන්නවත් වෙලා නෑ. හැබැයි අපේ මිනිස්සු කියන්නේ කොහොමද? අනේ බලන්නකො, උදේ බලනකොට කිරියම්මා මැරිලා පුටුවේ ඉඳගෙන hina වෙච්ච ගමන් අපි සෝක් මරණයක් කියන්නේ නේද? මරණේ නම් සෝක් තමයි. ඉතින් කොහොමත් උපන් සත්‍යය මැරෙනවා. හැබැයි මැරිච්ච කිරියම්මා ගිය තැන ශෝක්ද නැද්ද කියන එක ප්‍රශ්නය. ඊළඟට අපේ මිනිස්සු කොච්චර මෝඩද කියනවනම් කියනවා බලන්නකෝ කිරියම්මගේ මූණ උන්නට වැඩිය ලස්සනයි නෝ මැරුණට පස්සේ. ඉතින් හරිනේ මල්සාලාවේ මහත්තයා ලස්සනට මූණ හදලා පොඩ්ඩක් හිනස්සලා නේද? එහෙමනේ තියලා තියෙන්නේ. ඉතින් මිනිය ලස්සන වුණාට වැඩක් නැහැනේ. කිරියම්මගේ කොරපු හැරිය වැරදින කැතන නේද? මිනිය ලස්සනද නැද්දානුව මේ අපාය යනවද නැද්ද කියලා තීරණය වෙන්නේ නෑනේ. මිනිය කොච්චර ලස්සන වුණත් දැන් කිරියම්මා මහා අවලස්සන අප පෙරේත ලෝකෙක කැහැටු ගැහිලා නහර විලිප්පිලා ඌරු කටක් අස්ස ඔළුවක් නේද? ඔහොම ඇතිනේ නේ. ලේසි වෙන්නේ නෑ. එහෙනම් බුදුරජාණන් දේශනා කරනවා එයත් සතර අපායෙන් සම්පූර්ණයෙන්ම නිදහස්. කවුද? කිරියම්මද? නෑ නෑ, සෝතාපන්න කේනා. සෝතාපන්න කේනා සතර අපායෙන් නිදහස් කෙනා. කවුරු හරි සෝතාපන්න නම් එයා සතර අපායේ
නිදහස් කියනවා. මහානාමය පුද්ගලයෙක් ඉන්නවා කියනවා. ඇතැම් ඒ කියන පුද්ගලයා බුදුරජාණන් වහන්සේ ගැන නොසැලෙන සද්ධාවක් නෑ කියනවා. එයා තුළ මේ ශ්‍රද්ධාව නොසැලෙන බවට පත් වෙලා නෑ කියනවා, වෙනස් වෙන්න ඉඩ තියෙනවා කියනවා. ඒ වගේම ධර්මය ගැන නොසැලෙන ශ්‍රද්ධාවක් නෑ කියනවා. සංඝයා ගැන නොසැල්වෙන ශ්‍රද්ධාවක් නෑ කියනවා. සමහර හේතු නිසා වෙනස් වෙන්නත් පුළුවන් කියනවා. එයාගේ ශ්‍රද්ධාව නොසැල්වී තියෙන්නේ නෑ කියනවා. එයා අචල ප්‍රසාදයට පත් වෙලා නෑ කියනවා. ඒ වගේම සතුට බහුල ප්‍රඥාවකුත් නෑ කියනවා. එයා තුළ සතුට බහුල ප්‍රඥාවකුත් නෑ කියනවා. ඒ වගේම වේගවත් ප්‍රඥාවකුත් නෑ කියනවා. නේද? කිව්ව ගමන් තේරෙන්නේ නෑ කියනවා. ගෙදර ගිහිල්ලත් කල්පනා කරලා අවුරුදු 50කට කල්පනා කළා තමයි සමහරට යාට තේරෙන්නේ කියනවා. වේගවත් ප්‍රඥාවක් නෑ කියනවා. හැබැයි මොකද වෙන්නේ? එයා තුළ වේගවත් ප්‍රඥාවක් නෑ, විමුක්තියකුත් නෑ කියනවා. එයා සද්ධාවෙනුත් නොසෙල්වෙන ශ්‍රද්ධාවක් නෑ කියනවා. ඒ වගේම සතුට බහුල ප්‍රඥාවකුත් නෑ කියනවා. වේගවත් ප්‍රඥාවකුත් නෑ කියනවා. ඊළඟට එයා තුළ විමුක්තියකුත් එයා සියලු කෙලෙස් නසල නෑ කියනවා. හැබැයි එයා තුළ මෙන්න මේ පහ තියෙනවා කියනවා. එයා තුළ මොනවද තියෙන්නේ? මෙන්න මේ කියන දේවල් පහ. අපි තුළ මේවවත් තියෙනවද දන්නේ නෑ. මොනවද දන්නේ නෑ නේද? ඕම් බලා ගන්න තියෙනවද කියලා. මොනවද? එයා තුළ ශ්‍රද්ධාව ඉන්ද්‍රියක් විදිහට වැඩිලා තියෙනවා. ශ්‍රද්ධා ඉන්ද්‍රිය තියෙනවා. ඊළඟට වීරිය ඉන්ද්‍රිය තියෙනවා. එයා තුළ සති ඉන්ද්‍රිය තියෙනවා. සමාධි ඉන්ද්‍රිය තියෙනවා. ප්‍රඥා ඉන්ද්‍රිය කියන මෙන්න මේ ධර්මයන් එයා තුළ තියෙනවා කියන මොනවද තියෙන්නේ? ශ්‍රද්ධා, වීරිය, සති, සමාධි, ප්‍රඥා කියන ඉන්ද්‍රියයන් මෙයා තුළ තියෙනවා කියන. තථාගතයන් වහන්සේ විසින් දේශන ලද ධර්මය ඔහු විසින් ප්‍රඥාවෙන් සිය නැනපවණින් අවබෝධ කරනවා කියනවා. එයාට තේරෙන හැටියට එයා අවබෝධ කරගන්නවා කියනවා. එයාට තේරෙන හැටියට ටික ටික තේරුම් ගන්නවා කියනවා. ඇත්ත තමයි. ඇහැ අනිත්‍ය තමයි. බුදුරජාණන්සේ දේශනා කළා නෝ. දැන් බලන්නකො මගේ ඇහැ ඉස්සරලා හොඳට පෙවුණා. දැන් උන් දැලක් දැම්ම වගේ පේන්නේ නෑ නෝ. එහෙනම් ඒකාන්තෙන් හොඳට තියෙන ඇසුත් තියෙනවා. ඒ ඇහැ නරක් වෙන වෙලාවලුත් තියෙනවා. එහෙනම් මේ ඇස නිත්‍ය නෑ. එහෙනම් හරි තමයි බුදුරජාණන්සේ කියපු දේ. කනත් ඉස්සරනම් හොඳට ඇහුණා. අල්පෙනෙත් බිම වැටෙනකොටත් ඇහුණා මට. දැන් හේන ගැහුවත් ඇහෙන්නේ නෑ. කන අනිත්‍ය වෙලා. ඇත්ත තමයි. බුදුරජාණන්සේ කියපු දේ හරි තමයි. කන අනිත්‍යයි. නාසයත් අනිත්‍යයි. බලන්නකො හොඳට සුවඳ දැනුණා. ඇතැම්මක් විතර ඈත වුණත් හාල් මැස්සේ බැද්දත් දැනිච්ච මට. දැන් අනේ දැනෙන්නෙම නෑනි අප්පා. මූණට කරලා බැද්දත් නාහේ අනිත්‍ය වෙලා ගිහිල්ලා නොවැ. ඔවුන් ටික ටික තේරෙනවා නේද? දීවත් අනිත්‍යයි. ඉස්සරනම් දිවේ ගෑවෙනකොටම මෙන්න රස කියලා තේරුණා. දැන් අනේ කනවා මොන රහක්වත් දැයෙන්නේ නෑ. අනේ ඒකටත් එක්ක ඉතින් අපේ ගෙදර උන්ද තමා පාලි. දිවා අනිත්‍ය වෙලා නිසා රස දැනෙන්නේ නැති නිසා බැනුම් අහන්නේ ගෙදර උන් දැයිද රහණය කියනවා. බලපුවම ගෙදර නෝනගේ වැරැද්දක් නෙවෙයි. දිවා නිත්‍ය වෙනවා. රස දැනෙන්නේ ඥානිත්‍ය වෙලා. එහෙම නේද? කයත් අනිත්‍යද නැද්ද? කයත් අනිත්‍යයි නේද? හොන්දට කෙලින් හිටපු මනුස්සෙ ඕන්න වකුටු ගෑනෝ නේද? රබානක් වගේ හැම ඇදිලා තිබ්බේ. දැන් ඔන්න රැලි ගෑනෝනේ
ඕන්න ජාත්තිික වැෑටි ලගිය කෙස් පැහුන ඌරු වලිගයක් වගේ කොන්්ඩයක්ගේ ඉතුරු ඌන නේද ඕන්න තැන තැන ලප කැලැල් මාතු වෙලා නේද කෝම් කකු ලැද වෙලා ඇගිලියද වෙලා ඕන්න කයත් අනිත්‍යයිදන අනිත්‍යයි හිතත් අනිත්‍යදන දීසරනං කියපු ගමන් මාතකි හිට දැන් මේ කියනවා කියනවා මේ මතක නෑ මේ කියනවා මේ මතක නෑ අනිත්‍යද නැද්ද අනිත්‍ය වුන ටික ටික තේරෙනවා යාන්තන් වැටහෙනවා එයාට මහා ප්‍රඥාව නෑ සතුට බහුල ප්‍රඥාවකුත් නෑ වේගවත් ප්‍රඥාවකුත් නෑ විමුක්තියකුත් නෑ අඩුගානේ නොසැලෙන පැහැදීමකුත් නෑ පැහැදීමක් තියෙනවා හැබැයි නොසෙල් වෙන පැහැදීමක් නයා තුළ තියෙනවා ශ්‍රද්ධා ඉන්ද්‍රිය වීරිය ඉන්ද්‍රිය බැරි බැරිය උත්සාහ කරනවද නැද්ද මෙයා වැටි වැටි නැගිටිනවා සති ඉන්ද්‍රිය තියෙනවා සමාධි ඉන්ද්‍රිය තියෙන එක නිසා මෙයා ටික ටික භාවනා කරන කෙනෙක් පොඩ පොඩ හිත වැඩෙනවා ඊළඟට ප්‍රඥා ඉන්ද්‍රියත් තියෙනවා යම් පමණකට හරි අනිත්‍ය බව දැනෙනවා දුකයි කියලා දැනෙනවා මම මගේ කියලා මේවා පවත්වන්න බෑ කියලා ඉඳ හිට හරි තේරෙනවා ඔන්න මෙයා මොකද වෙන්නේ එයා බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥා ඉන්ද්‍රිය නම් ධර්මය තියෙනවා කියන තථාගතයන් වහන්සේ දෙසන ලද ධර්මය ඔහු විසින් ප්‍රඥාවෙන් සිය නැන පමණින් අවබෝධ කරනවා කියන ඒ කියන්න මෙයා කවුද මේ ධම්මානුසාරී කෙනා ධර්මයට අනුව නුවනින් මෙනෙහි කරන කෙනා සෝතාපන්න වෙන්ඩ ඉන්න කෙනා. ධම්මානුසාරී කෙනා. මහානාමේනී මේ පුද්ගලයාත් නිරයට නොයන්න එක ඔන්න වටිනාකම. ධම්මානුසාරීවත් වෙන එක. මෙයත් නිරයට නොයාන කෙනෙකි තිරිසන්යෝනියට නොයාන කෙනෙකි ප්‍රේත විසේට නොයන්නෙකි අපාය දුර්ගති විනපාතයට නොවැටෙන කෙනෙකි මහානාමේනි මෙයත් ඒ කාන්තෙම්ම සතරාපායන්නේ නෑගෙන. කෞුද සතරාපායන්න ඇත්තේ සද්ධානුසාරී කෙනා බුද්ධ දේශනාවක තියෙනවා. යමෙක් සද්ධානුසාරීද සංයුක්ත නිකාය චක්කු සූත්‍රය තියෙන්නේ. තියෙනවා ඕපම්ම වර්ගේ චක්කු සූත්‍රය තියෙනවා මෙන්න මෙහෙම. මහණෙන යමෙක් ධම්මානුසාරීද ඒ කෙනා අතින් අපායගාමී අකුසල් සිද්ධ වෙන්නේ නෑ කෙනවා සත් ධම්මානුසාරී නම් යම් කෙනෙ එයා අතින් අපායගාමී අකුසල් සිද්ධ වෙන්නේ නෑ කෙනවා. යමෙක් ධම්මානුසාරීද ධර්මයට අනුව මෙනෙහි කර කර ඉන්නවාද ආං ඒ කෙනා මහණෙනි සෝතාපන්න නොවී කරුලිය කරනවා කියලා පනවන්න බෑ කියලා. සෝතාපන්න නොවී කලුරිය කරන්නේ නෑ කියනවා. ඒකේ තේරුම මොකක්ද? එයා සෝතාපන්න වෙලාමයි මැරෙන්නේ කියනවා. කවුද සෝතාපන්න වෙලා මැරෙන්නේ? නොත්‍යාගම මිනිස්සුද? නෑ ධම්මානුසාරේ මිනිස්සු. කවුද සෝතාපන්න වෙලා කලුරිය කරන්නේ? ධම්මානුසාරී වෙච්චා. ඉතින් නොත්‍යාගමයා ධම්මානුසාරී නම් මේ දේශනාව අහන අය ධම්මානුසාරී නම් එයාලා සෝතාපන්න වෙලාම තමයි මැරෙන්නේනේ. ධම්මානුසාරී කෙනා ඒකාන්තයෙන්ම සෝතාපන්න වෙලාමයි මැරෙන්නේ කියනවා. සෝතාපන්න නොවී මැරෙන්නේ නෑ කියන අඩුම ගානේ ධම්මානුසාරීවත් වෙන්න ලැබුණොත් නේ නේද ධම්මානුසාරීවත් වෙන්න ලැබුණොත් කියලා සීකරන්ට. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහා නාමය මෙහිලා ඇතම් පුද්ගලෙක් ඉන්නවා කියනවා. එයා බුදුරජාණන් වහන්සේ ගැන නොසෙල් වෙන ශ්‍රද්ධාවකුත් නෑ කියනවා. ධර්මයේ ගැන නොසෙල් වෙන ශ්‍රද්ධාවකුත් නෑ කියනවා. සංඝයා ගැන නොසැලෙන ශ්‍රද්ධාවකුත් නෑ කියනවා. ඒ වගේම සතුට බහුල ප්‍රඥාවකුත් නෑ කියනවා. වේගවත් ප්‍රඥාවකුත් නෑ කියනවා. විමුක්තියක් ලබලත් නෑ කියනවා. ඒ වගේම ඔහු තුල ශ්‍රද්ධා ඉන්ද්‍රිය
වීරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය යන මේ ධර්මයන් තියෙනවා කියන්නේ. එයා තුළ මේ ඉන්ද්‍රිය ධර්ම තියෙනවා කියනවා. මොනවද? පංච ඉන්ද්‍රිය. සද්දා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්මයන් තියෙනවා කියන්නේ පුරුදු කරලා කරලා. ඒ වගේම තථාගතයන් වහන්සේ කෙරෙහි මොහු තුළ ශ්‍රද්ධා මාත්‍රයක් තියෙනවා කියලා. මහා ලොකු ගොඩක් නෙවෙයි, බුදුරජාණන් වහන්සේ ගැන ශ්‍රද්ධා මාත්‍රයක්, පුංචි ශ්‍රද්ධාවක් තියෙනවා කියනවා. ශ්‍රද්ධා මාත්‍රයක් තියෙනවා කියලා. මාත්‍රයක් කියන එක තේරෙනවනේ, මහ ගොඩක් නෙවෙයි, ටිකක්. පුංචි ශ්‍රද්ධාවක් තියෙනවා කියන ශ්‍රද්ධා මාත්‍රයක්, චූටක් තියෙනවා කියන ප්‍රේම මාත්‍රයක් තියෙනවා කියන බුදුරජාණන්සේ ගැන ප්‍රේම මාත්‍රයක් තියෙනවා කියන. මොනවා වුණත් බුදුරජාණන්සේ අරහන් තමයි කියලා හරි හිතන් ඉන්නවා කියන යම් පමණක හරි චූටි ශ්‍රද්ධාවක් තියෙනවා කියන මහා නාමේනි මෙන්න මේ කෙනා නිරේට යන්නේ නැති කෙනෙක් කියනවා. මේ කෙනා තිරිසන් ලෝකෙට යන්නේ නැති කෙනෙක් කියනවා. මේ කෙනා ප්‍රේත ලෝකෙ උපදින්නේ නැති කෙනෙක් කියනවා. අපාය දුර්ගති විනිපාතේ උපදින්නේ නැහැ කියනවා. ප්‍රේම මාත්‍රයක් තිබ්බනම්, ශ්‍රද්ධා මාත්‍රයක් තිබ්බනම් එයා සතර අපාය උපදින්නේ නෑ. එයා සද්ධානුසාරී නිසා. කවුද එයා? සද්ධානුසාරී. එයාට තේරෙන්නේ නෑ දහම්පද. අනිත්‍යයි කිව්වට තේරෙන්නේ නෑ, අනාත්මයි කිව්වට තේරෙන්නේ නෑ, දුකයි කිව්වට තේරෙන්නේ නෑ. හැබැයි යා මෙන්න මෙහෙම තැනක ඉන්නවා. බුදුරජාණන් වහන්සේ වදාළනේ. එහෙනම් ඉතින් ආය අහන්න දෙයක් නෑ. ඒක ඉතින් හරිම තමයි. මට නම් තේරෙන්නේ නෑ තමයි. ඒ බුදුරජාන් වහන්සේ දේශනා කළා නම් ඉතින් ආයේ කවුරුවත් කිව්වට ඕනේ නෑ හාන්න. බුදුරජාණන් වහන්සේ කිව්වනම් හරීම තමයි. මට නම් තාම ඒවා තේරෙන්නේ අනිත්‍යයි කිව්වලු අනේ මට තේරෙන්නේ නෑ අනිත්‍ය මොකද්ද කියන්නේ. හැබැයි මම බුදුරජාණන් වහන්සේ කිව්වනේ මොකක් නමුත් ඒක අනිත්‍යයි කියලා. ඒ නිසා ඉතින් මම ඒක පිළිගන්නවා. බුදුරජාණන් වහන්සේ කිව්වනේ මේවා ඔක්කොම දුකයි කියලා. ඔක්කොම කියනවා තමයි ඉතින් සැපයි සැපයි කියලා. ඒදින් කවුරු කිව්වා සැපයි කියලා? බුදුරජාණන් වහන්සේ කිව්වනේ දුකයි කියලා. එහෙනම් ඉතින් මම ඒක පිළිගන්නවා බුදුරජාණන් වහන්සේ දුකයි කියපු නිසා. එහෙනම් බුදුරජාණන් වහන්සේ කිව්වනේ මේ මම මගේ ආත්මය කියලා පවත්න්න බෑ කියලා. දැන් අපේ ගෙදර මිනිහට උත්සාහ කරනවා ළමයිව අපිට ඕන විදිහට තියාගන්න. අර හැමින්ද මෙහෙම කන්න අර හැම කන්න කියලා. ඉතින් එහෙම කරන්නේ නැහනේ ළමයි. ඇත්තනේ නා බුදුරජාණන්සේ කිව්වනේ මේවා මම නෙමෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මේ නෙවෙයි කියලා. මේ හැමවත් තියාගන්න බෑනේ වයසට යනවනේ. මේ ශරීරෙත් මට ඕන විදිහට තියාගන්න බෑනේ වයසට යනවනේ. ඉතින් මගේ ශරීරෙත් වයසට යන එකේ බාහිර ශරීර වයසට යන එක නවත්ත ගන්න මට බෑනේ. මමත් අනිත්‍යකේ අනිත්‍යයත් නවත්ත ගන්න බෑනේ මට. බුදුරජාණන්සේ කිව්වනේ. එහෙනම් ඉතින් ඒක හරීම තමා. බුදුරජාණන්සේ කිව්ව නිසා මං පිළිගන්නවා කියලා. ඔන්න එයා තුළ තියෙනවා අවබෝධයක් නැහැ. එයා තුළ පුංචි පැහැදීමකින් විශ්වාසයක් තියෙනවා. එයා ශ්‍රද්ධානුසාරී කෙනා. ඇයි එහෙම එයා පහදින්නේ? ප්‍රේම මාත්‍රයක් තියෙන නිසා, ශ්‍රද්ධා මාත්‍රයක් තියෙන නිසා එයා පහදිනවා කියන. ඔන්න බුදුරජාණන්සේ දේශනා කරනවා මහණෙනි, ඒන් ඒ සද්ධානුසාරී කෙනත් සතර අපාය යන්නේ නෑ කියනවා. අර කියපු චක්කු සූත්‍රයේදීම බුදුරජාණන්සේ දේශනා කරනවා පින්වත් මහණෙනි, යමෙක් ප්‍රේම මාත්‍රයක්, ශ්‍රද්ධා මාත්‍රයක් තියෙන සද්ධානුසාරී කෙනෙක් වෙලා නම් ආන් ඒ කෙනා මහණෙනි, එයා තින් කවදාවත් අපායගාමී අකුසල් සිද්ධ වෙන්නේ නෑ කියනවා. බුදුරජාණන් වහන්සේ ගැන ප්‍රේම මාත්‍රයක් හරි තියෙනවනම්, සද්දා මාත්‍රයක්, පුංචි සද්දාවක් හරි තියෙනවනම් එයා තින් මොනවද අපාය යන අකුසල් කෙරෙන්නේ නෑ කියනවා. මහණෙනි, එයා මැරෙන්න ඉස්සරලා සෝතාපන්න වෙනවමයි කියනවා.
එයා සෝතාපන්න නොවී කලුරිය කරන්නේ නෑ කියනවා. එයා සෝතාපන්න නොවී කලුරිය කරන්නේ නෑ කියනවා නේද? මොකද වෙන්නේ? එයා සෝතාපන්න වෙලාමයි කලුරිය කරන්න කියනවා. කවුද? සද්ධානුසාරී කෙනා. සෝතාපන්න වෙලා නෑ තාම. හැබැයි මැරෙන්න තප්පරයක් ඉස්සරලා හරි එයා සෝතාපන්න වෙනවා කියනවා. එයා සෝතාපන්න නොවී මැරෙන්නේ නෑ කියනවා. කවුද? සද්ධානුසාරී කෙනා. ප්‍රේම මාත්‍රයක් හරි තියෙනවා. සද්දා මාත්‍රයක් හරි තියෙනවා. එයා සතර අපාය යන කෙනෙක් නෙවෙයි කියනවා. එහෙනම් බුදුරණන්සේ මහානාමයන්ට කියනවා, මහානාමයේ ප්‍රේම මාත්‍රයක් හරි තියෙනවා නම් එයා සතර අපාය යන්නේ නෑ කියනවා. ඉතින් මහානාමය මනාකොට පවසන ලද සුභාසිතයත් නොමනාකොට පවසන ලද දුර්භාසිතයත් පිළිබඳ මනාකොට පවසපු සුභාසිතේකුත් තියෙනවා, නොමනාකොට පවසන ලද දුර්භාසිතේකුත් තියෙනවා. මනාකොට දේශනා කරපු දහමකුත් තියෙනවා මේ ලෝකේ, නොමනාකොට පවසපු දෙයකුත් මේ ලෝකේ තියෙනවා කියනවා. මනාකොට පවසන ලද සුභාසිතයත් නොමනාකොට පවසන ලද දුර්භාසිතයත් පිළිබඳ අර්ථය මේ මහා සල්වෘක්ෂයෝ පවා දන්නවනම් මේක තමයි හරිදේ, මේක තමයි වැරදිදේ කියලා මේ සල්ගස් දන්නවනම් මහණෙනි, මහානාමය මේ සල්ගස් දන්නවනම් මම මේ සල්වෘක්ෂයන්ද අපායට නොවැටෙන සුළු නියත වශයෙන් පිහිට කොට ඇති සෝවාන් වූවෝ වෙති කියලායි කියන්න කියනවා. මිනිස්සු නෙමේ සල්ගස්. එනම් බුදුරන්සේ වැඩ ඉඳලා තියෙන සල්වනේක මේ බණ කියන ධර්මයේ දේශනා කරන අඩුගානේ මහානාම මිනිස්සු නෙවෙයි මේ සල්ගස්වත් දන්නවනම් මනාකොට දේශනා කරපු දේ මේක, නොමනාකොට දේශනා කරපු දුර්භාසිතේ මේක කියලා තේවරලා බේරලා ගන්න මේ සල්ගස් දන්නවනම් මම දේශනා කරන්නේ සල්ගසුත් සතර අපාය යන්නේ නෑ කියලා. ඒ කියන්නේ සල්ගස් සතර අපාය යනවා කියලා දේශනාවක නෑ බුදුරජාණන් කියන්නේ. ඒමවත් වෙන්නේ නෑ කියනවා. සල්ගසුත් සතර අපායට නොවැටෙන සුළු නියත වශයෙන් පිහිට කොට ඇති සෝවාන් වූවෝ වෙති. කවදාහරි මෙයා සල්ගසුත් මැරෙන්න ඉස්සෙල්ලා සෝතාපන්න වෙනවා කියලයි මම කියන්නේ කියනවා. එතකොට ඉතින් මිනිස්සුන්ට බැරිද සෝතාපන්න? පුළුවන්නේ. දැන් මොකද කියන්නේ? එහෙනම් අපේ ගිරියම්මල සල්ගහක් තරම්වත් දුර්භාසිතේ ගැන දන්නේ නෑ, සුභාසිතේ ගැන දන්නේ නෑ. ඒකනේ ගිරියම්මා අපායේ. ඒකනේ ගිරියම්මා කොණ්ඩේ කඩාගෙන අපේ දූගෙන්ගට වැහුනේ. ඇයි කිරියම්මා කොණ්ඩේ කඩාගෙන ආවේ? පෙරේත ලෝකෙ ගිය නිසාද නැ? පෙරේත ලෝකෙ ගියපු නිසා. අපේ ගෙදර බලු පැටව්, අපේ ගෙදර පූස් පැටව්, එංගී ඇතිල්ලි ඇතිල්ලි ඉන්නේයි. තමාට සංසාරේ තාත්තලා වෙන්න බැරිද? සංසාරේ අම්මලා වෙන්න පුළුවන්. සසරේ බිරිඳ ඇවරු දැනුත් අතාරින්නේ ඇතිල්ලි ඇතිල්ලි ඉන්නවා වෙන්න පුළුවන්. තිරිසන් ලෝකෙ ගිහිල්ලවත් අතාරින්නේ නැහැ. පෙරේත ලෝකෙ ගිහිල්ලා අතාරින්නේ නැහැ. එහෙමනම් ඒකේ තේරුම සල්ගස් තරම්වත් පිළි අරන් නැහැ. එතකොට අපේ කිරියම්මලා ගාව, අපේ අත්තලා ගාව, අපේ අම්මලා තාත්තලා ගාව ප්‍රේම මාත්‍රයක්වත් තිබිලා නැහැ නේද? ඊළඟට ශ්‍රද්ධා මාත්‍රයක්වත් තිබිලා නැ. තිබ්බනම් සතර අපාය යන්නේ නැ කියලා දේශනාවේ තියෙනවනේ. එහෙනම් කොණ්ඩේ කඩාගෙන මායන් වෙනකොට දුව මං කමලාවතී මං සිරියාවතී කියලා කියනකොට එහෙනම් සිරියාවතී ළඟාව ප්‍රේම මාත්‍රයක්වත් තිබිලා නැ, ශ්‍රද්ධා මාත්‍රයක්වත් තිබිලා නැ. ඒ වුණාට ස්වාමීනි අපි කිරියම්ම හැමදා පොයේට සිල් ගත්තා නේද?
ගෙදර ඉන්න බැරුව කම්මැලිකමට පන්සලට ගිහිල්ලා සිල් ගත්තට අපි මොක් කරන්නේ? ශ්‍රද්ධාව තිබ්බ නිසා නෙවෙයි, ඊදර එදා ගෙදර පොඩි උන් ටික ගමනක් ගියපු නිසා කම්මැලිකමේ බෑන්. ඒ නිසා ගියා මිස මේ පැහැදීමකින් ගියා නෙවෙයි ඉන්නේ. නැත්තං ආ ශ්‍රද්ධාව මාත්‍රයක්වත් තිබ්බනම් හතර පහෙන් නිදහස් වෙන්න ඕනද නැද්ද? නිදහස් වෙනවනේ මේ දේශනාවේ තියෙනවනේ සරකාණි සූත්‍රේ. එහෙනම් අපේ කිරියම්මල අපේ අත්තල අපේ හත්මුතු පරම්පරාවම නරක තැනක ඉපදිලා නම් ඒකේ තේරුම හත්මුතු පරම්පරාවටම ප්‍රේම මාත්‍රයක්වත් බුදුරණසගෙන තිබිලා නෑ, ශ්‍රද්ධා මාත්‍රයක්වත් තිබිලා නෑ. තිබ්බනම් සතර අපායේ උපදින්නේ නෑනේ මේ දේශනාවේ ඇටියටනේ. බුදුරජාණන්ස දේශනා කරනවා මහානාමේනි සරකාණි සාක්‍යා පිළිබඳව කුමක් කියන්නද කියලා. සරකාණි ගැන මොනවා කියන්නද කියලා අහනවා. මහානාමේනි සරකාණි සාක්‍යතමේ මරණ කාලයේහි ශික්ෂාව සමාදන් වෙලා හිටියා. මැරෙන්න ඔන්න වෙන කියන දවස්වල මැරෙන්න ලං වෙලා ඉන්න කාලේ හොඳට සිල්පද රැක්කා කියනවා. එහෙනම් ඔය ලෙඩ ඇඳේ ඉන්න අම්මලා තාත්තලව හදිසි ඉස්පිරිතාලේ උසයන්ට ඉස්සරලා තෙරුවන් සරණේ පිහිටෝලා සිල් සමාදන් කරෝලා ඉස්පිරිතාලේ එක්ක ගියොත් ටිකක් හොඳ වෙයිද නැද්ද? හොඳ වෙයි නේද? පණ අදිනවනම් වට වෙලා අඬන්නේ නැතුව ඊඩ කඩල් ලියා ගන්න පෑන් අරගෙන ඇඟිලි අස්සන් තියන්නේ නැතුව දැන් හදිසියට තින්තත් නැහැ. පෑනෙන් ඇඟිල්ල යත ගාලා පෑනෙන් ඇදලා ඕම් ඇඟිලි සලකුණ තියෝ ගන්නවා. නැත්තම් උප්පු ටික අප්සට් නැහැ. ඒකට හදිසි නැතුව එහෙම ගියාට බෑ. අම්මා ආපහු එනවද නැද්ද ඔබට? මෑරිච්ච තැනින් ආයේ පෙරේතයෝ භූතේ වෙලා එනවා. ඒක නෙමෙයි කරන්න ඕනේ. මොකද්ද කරන්න ඕනේ? කරන්න ඕනේ ඕන්න දැන් පණ අදිනවා නම් ඕන්න මෙන්න නම් අඬල වැඩක් නෑ, හූ කියලා වැඩක් නෑ. යන්න නම් එපා, යනවා නම් අපිවත් එක්කයි යන්න කියලා අඬලා හරියන්නේ නෑ. මොකද්ද කරන්න ඕනේ? අම්මා ළඟ ඉඳ ගන්නවා, තාත්තා ළඟ ඉඳ ගන්නවා. ඉඳගෙන කියනවා අම්මේ ඇහෙනව නේද? උන් ඔළුව හොල්ලන්නකො ඇහෙනව නම් කියන්නේ. එතකොට ඔළුව හොල්ලනවා. අම්මේ බුදුරජාණන් වහන්සේ අරහං කියලා අපි දැන් කියනවා. බුදුරජාණන් වහන්සේ අරහං වන සේක, සම්මා සම්බුද්ධ වෙන සේක, මේ ගුණයෙන් බුදුරජාණන් වහන්සේ ද වැඩ සිටියා. අම්මා මට කියන්නකො දැන්, අම්මා බුදුරජාණන් වහන්සේ සරණ යනවා නේද? ඕ ඔළුව හොල්ලන්නකො අම්මේ. ආ කියන්න බැයි නම් කටහැරලා ඔළුවවත් හොල්ලන්න. උන් ඔළුව හොල්ලනවා මං සරණ යනවා කියලා. දැන් චේතනාව පහළ වෙලා නැද්ද අම්මගේ ඔළුවේ? ඔළුව හොල්ලන්න චේතනාව පහළ වෙන්න බෑනේ. අම්මේ ධර්මය මේ ගුණයෙන් යුක්තයි. අනේ අම්මා කියන්නකෝ ධර්මයේ සරණ යනවා කියලා. දැන් ඉතින් කතා නැහැ. එහෙනම් අම්මට කතා කරන්න බැරි නම් ඔළුවවත් හොල්ලන්නකෝ. උන් ඔළුව හොල්ලනවා මං සරණ යනවා. අම්මේ සංගයා මේ ගුණයෙන් යුක්තයි. මෙහෙම ගුණ දරාගෙන වැඩ සිටියා. අම්මා නම් ඔළුව හොල්ලන්නකෝ මම සංගයා සරණ යනවා කියලා. ඕන් ඔළුව හොල්ලනවා. ඊට පස්සේ කියනවා අම්මේ ඕන් අද ඉඳලා සත්තු මරන්නේ නැහැ කියලා සිල් සමාදන් වෙනවා කියලා ඔළුව හොල්ලන්නකෝ. අම්මා අදින් පස්සේ නොදුන් දේවල් කිසි එකක් ගන්නෙ නැහැ. කාගේවත් නොදුන් දේ ගන්නෙ නැහැ කියලා සිල් සමාදන් වෙනවා කියලා ඔළුව හොල්ලන්නකෝ. අම්මා ඔළුව හොල්ලනවා. ඊට පස්සේ අම්මා ඔළුව හොල්ලන්නකෝ ආයේ කවදාවත් වැරදිකාම සේවනය කරන්නේ නැහැ කියලා සිල් සමාදන් වෙනවා කියලා ඔන්න අම්මා ඔළුව හොල්ලනවා. අම්මා මට කියන්නකෝ ආයේ කවදාවත් බොරු කියන්නේ නැහැ කියලා ඔළුව හොල්ලනවා කියලා ඔළුව හොල්ලන්නකෝ අම්මේ. මං සිල් සමාදන් වෙනවා කියලා ඔළුව හොල්ලන්නකෝ. අම්මා ඔළුව හොල්ලනවා. ඊළඟට කියනවා අම්මේ කවදාවත් ආයේ මත්පැන් මද්‍රව්‍ය පානය කරන්නේ නැහැ කියලා ඔළුව හොල්ලන්නකෝ. ඔන්න අම්මා ඔළුව හොල්ලනවා. අම්මා තෙරුවන් සරණ ගිය
සිල් සුරකින්න උපාසිකාවක් වෙනවා කියලා ඔළුව හොල්ලන්නකො. ඔළුව හොල්ලනවා. ඔන්න ඊට පස්සේ ආයි අම්මා හොල්ලන්නේ නෑ ඔළුව. අම්මා යන්ට ගියා. අම්මා හොඳ ලෝකෙක උපදීද නැද්ද? ඒ චුතිසිත නිසා නෙවෙයි මැරෙන වෙලාව වෙනකම් පැය ගානක් විනාඩි ගානක් සිතිවිලි කෝටි ප්‍රකෝටි ගානක් තිබුණේ තිසරණෙයි සීලය තුළයි. අල්ප මාත්‍රයකට වැඩිය නැද්ද එතන? අල්ප මාත්‍රයකට වැඩිය තියෙනවා. අන්න දරුවෝ කරන්න ඕන වැඩ වාට වෙලා අඬන එක නෙවෙයි. ඉඩ කඩන් ටික ලියලා අම්මේ අර මාලේ කොහෙද අනේ කියන්නකෝ. ඉතින් ඩූටි ඩූටනේ වනේද? එහෙම කියලා අඬන්න නැතුව අම්මා වෙනුවෙන් අන්තිම ටිකත් කරන්ට ඕනේ. තාත්තා වෙනුවෙන් අන්තිම කොටහ කරන්ට ඕනේ. බොරුවට අඬන්නේ නැතුවනේ. අන්න අල්ප මාත්‍රයක් ප්‍රේම මාත්‍රයක් සද්දා මාත්‍රයක් හරි අන්තිම වෙලාවේ හරි ඇති කෙරෙව්වොත් අපේ ඥාතීන් සතරපාය යන්නේ නෑ. එහෙනම් ඇයි ඥාතීන් සතරපාය? දරුවන්ට බැරි වුණා අම්මලා තුල ප්‍රේම මාත්‍රයක්වත් ඇති කරන්න, ශ්‍රද්ධා මාත්‍රයක්වත් ඇති කරන්න. අඩුගානේ අහිංසක අම්මලා තාත්තලට අඩුම ගානේ සතර අපායෙන් නිදහස් වෙන හැටි කියලා දෙන්නටවත් බැරි වුණා. මැරෙන වෙලාවේ මරණ මංචකේ මෝඩයෝ වගේ මොකද වෙන්නේ? ඔයේ ඉක ගගා ඇඬුවා වාරාවට එහෙම කර කර හිටිය අවසාන මොහොතේවත් අම්මාට කෙලෙයි ගුණ සැලකුවේ නෑ, තාත්තට කෙලෙයි ගුණ සැලකුවේ නෑ. අඩුම තරමේ අන්තිම තප්පරේ පණ අදිනවා කියලා දැනෙනවා නම්, පණ අදින බව දැවය තේරෙනවා නම්, මේ කරුණ ටිකවත් කිව්වා නම් සද්දා මාත්‍රයක් ප්‍රේම මාත්‍රයක් අම්මා තුල තාත්තා තුල මැරෙන කෙනා තුල හටගත්තා නම් බේරෙනවද නැද්ද? බේරෙනවා සතර අපායෙන්. බුදුරජාණන්සේ දේශනා කරනවා සරකාණී කියන කෙනා අන්තිම දවස් ටිකේ මැරෙන කාලේ හොඳට සිල්පද රැක්කගෙනවා. කලින් බිව්වා තමයි කියනවා, වැරදි කොලා තමයි කියනවා. හැබැයි අවසන් දවස්වල අන්තිම කාලේ සිල් සමාදන් වෙලා ශික්ෂාව ගෞරවෙන් හිටියා කියනවා. සිල් සමාදන් වෙලා හිටියා කියනවා. ඒ නිසා මහා නාමේනි සරකාණි දුගතිය ගියේ නෑ. සරකාණි සද්ධානුසාරී වෙලයි අන්තිම ටිකේ හිටියේ. ඒ නිසා මොකද වෙන්නේ? ඒ නිසා සරකාණි සෝතාපන්න වුණා, සරකාණි සතර අපායෙන් සදහටම නිදහස් වුණා කියලාමයි යමක් වදාලාද. ඒක ඒ විදිහමයි කියන වෙනස් වෙන්නේ නැහැ කියනවා. සරකාණි සෝතාපන්න වුණා කියනවා. සරකාණි සතර අපායෙන් සදහටම නිදහස් වුණා කියනවා. නිරයට නොවැටෙන කෙනෙක් වුණා කියනවා. තිරිසන් ලෝණියේ නොවැටෙන කෙනෙක් වුණා කියනවා. ප්‍රේත ලෝකේ නූපදින කෙනෙක් වුණා කියනවා. කවදාවත් අපාය දුර්ගති විනිපාත නිරේ උපදින්න නැති කෙනෙක් වුණා. මහණෙනි මහා නාමේනි සරකාණි සෝතාපන්න වෙලයි මැරුණේ කියලා මං යමක් පැවසුවාද ඒක මනාකොට දේශනා කරපු දෙයක් කියනවා. නොමනාකොට දේශනා කළා නෙවෙයි කියනවා. ආවට ගියාට කිව්වේ නෑ කියනවා. හේතු සහිතවමයි දේශනා කළේ කියනවා. හේතු රහිතව නෙවෙයි කියනවා. එහෙමනම් පෙන්වත්නි අපිටත් සද්දා මාත්‍රයක්වත් ප්‍රේම මාත්‍රයක්වත් ඇති කරගන්න ලැබුණොත් එහෙම කියලා එනං ඉතින් හොන්දට කාලා හොන්දට බීලා අන්තිමට ප්‍රේම මාත්‍රයක් ඇති කරගන්නවා කියලා හිතුවට ඒ වෙනකොට එහෙම හිතාගන්නවත් බැරි වෙන්න ඉඩ තියෙනවා. කොයි වෙලේ මැරෙයිද දන්නේ නැති නිසා දැන් දැම්මම වැඩිපුර ශ්‍රද්ධාවක් වැඩිපුර ප්‍රේමයක් හදාගෙන තිබුණොත් බයක් හැකක් නැතුව මැරෙන්න පුළුවන්ද නැත්? අන් මරණය ඉදිරි අසරණ වෙන්න ඕනේ නෑ. මරණය ඉදිරි බියගුළු වෙලා සැලිලා වෙවුලලා ද යන්න ඕනේ
නෑ සතුටෙන් ඉන්න පුළුවන් මම සතර අපායේ නොයන කෙනෙක් ප්‍රේම මාත්‍රයක් හරි තියෙනවා සද්දා මාත්‍රයක් හරි තියෙනවා සරකානි දෙව්ලොව ගියා නම් සරකානි සෝතාපන්න වුණා නම් අන්තිම දවස්වල සිල් රැකලා සරකානි සෝතාපන්න වුණා නම් මේ මොහොතේ ඉඳලා මැරෙනකන් සිල් රකින්න මට මොකක් වෙයිද මේ මොහොතේ ඉඳලා මැරෙනකන් ශ්‍රද්ධාවෙන් ඉන්න මට දුගතියක උපදින්න වෙන්නේ නැහැනේ ඒකාන්තෙන් ලාභයක්මයි ඒකාන්තෙන් සැපයක්මයි සුන්දර ලැබීමක්මයි ගෞතම බුද්ධ ශාසනය මට මහා ලැබීමක්මයි කියලා සතුටු වෙන්න බැරි සතුටු වෙන්න පුළුවන් අපි අසරණ නෑ සරණක් තියනවා අපි අනාථ නෑ නාත කරන දහමක් තියනවා අපිට පිහිටක් තියනවා ඒ නිසා බය වෙන්න දෙයක් නෑ ශ්‍රද්ධා මාත්‍රයක් හරි ප්‍රේම මාත්‍රයක් හරි අපි තුල තියෙන්න ඕනේ දැන්වත් හැදෙන්න ඕනේ මේ වෙනකන් වැරදුනා නම් මේ මොහොතේ ඉඳලා මැරෙනකන් හරි හැදිලා හිටියොත් බය නැතුව නොබියව මැරෙන්න පුළුවන් සතර අපායෙන් සදහටම නිදහස් වෙන්න පුළුවන් එහෙනම් දැන් බැරිද දැනුත් පුළුවන් කාටද පුරුදු කරන අයට පුරුදු කරන අයට පුළුවන් එහෙමනම් ඔබ සෑම සියලු දෙනාටම ගෞතම බුද්ධ ශාසනයේ අඩුම තරමේ බුදුරජාණන් වහන්සේ ගැන ධර්මයේ සංගයා ගැන ශ්‍රද්ධා මාත්‍රයක් ප්‍රේම මාත්‍රයක් ඇති කරගෙන මේ මොහොතේ පටන් මැරෙන තුරාවට නිති පන්සල් රැකගෙන පෝයට උපෝසත සීලය සමාදන් වෙලා සතර අපායෙන් සදහටම අත මෙදෙන මේ බුද්ධ ශාසනයේම සනාතන රැකවරණය ලැබෙන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වීමට ගෞතම බුද්ධ ශාසනයේම අමා මහ නිවනින් සැනසීම පිණිසම මේ රැස් කළ සියලු පින් ඒකාන්තයෙන්ම හේතු වාසනා වේවා සාදු සාදු සාදු